හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ නිස්සරණවණේ පවත්වන 179 වෙනි භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරය සඳහායි සෝදානම් වෙන්නේ අපි ඒ සඳහා මුලපිරීමක් වශයෙන් සියලු දෙනාම එකතු වෙලා নমස්කාරය කියමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්සත්සා දැන් ඉතින් මම සුපුරුදු පරිදි අපේ සංවිධායකතුමාට ඉල්ලා සිටිනවාගෙන් ඉල්ලා සිටිනවා ලිඛිත ප්‍රශ්න වලින් අපේ ධර්ම සාකච්ඡාව පටන් ගන්න කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 12ක් ලැබී තිබෙනවා. එයින් ප්‍රශ්න දෙකක් මම අයින් කරා මූලික කමඨහන් සම්බන්ධව තියෙන ප්‍රශ්නයක්. අහහ ඒක නිසා මේ දෙක අයින් කරා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ යෙදෙන විට පොළවේ තද ගතියත් රළු ගතියත් වැල්ලේ එරෙන ස්වභාවයත් දෙපතුලට හොඳින් දැනේ. පාදයක් ඔසවන විට සැහැල්ලු බවත් පොළවට තබන විට බර ගතියත් හොඳින් දැනේ. මෙසේ දෙපතුලට දැනිදැනි සෑහෙන වේලාවක් සක්මන් කිරීමට පුළුවන්. හරි. මෙන්න ඉදිරියට මනසේ ඇති වෙන දියුණුව පැහැදිලි කර දෙන්න. ඇත්තටම දැන් තා පොඩ්ඩක් ඔක ඉස්සරහට දියුණු කරගන්න තියෙනවා. ඒ කියන්නේ බලන්න දැන් තමන් මට්ටම් තේරෙන විදිහට මේකේ මෙනෙහි කිරීමක් ගැන කිසි සඳහනක් නැති නිසා මෙනෙහි කිරීමකින් තොරව දැන් කටයුත්ත කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. එතකොට අපි තුමු සක්මනේ මේ කෙලවර ඉඳන් එහා කෙලවරට යනවා සම්පූර්ණයෙන්ම තමන් ඉන්නේ මෙනෙහි කිරීමක් නැහැ. හොඳට මේ දැනෙන දේවල් බලමින් යනවා. ඉතින් මුල් අවස්ථාවේදී අපි මේ රළුව පොළවේ නිකන් පොළවේ පාදේ වදිනකොට අන්නේ දැනීමත් එක්ක ඉන්නවා. හැබැයි ඒ තරම් මේකේ විස්තර බැලීමක් නැහැ. හිත රඳව ගන්න නැත්නම් හිත පිට යන එක වළක්ව ගන්න මේක අරමුණක් කර ගන්නවා. දැන් කාලයක් යනකොට ඕක දැන් මේ මට්ටමට ඇවිල්ලා දැන් ඕක පවත්වන්න පුළුවන් නම් හිත පිට යන්නේත් නැත්නම් මේ කොනේ ඉඳන් එහා කරට හොඳට සතිමත්ව යන්න පුළුවන් නම් දැන් පොඩ්ඩක් මේකේ විස්තර බලන්න ගන්න. ඒ කියන්නේ දැන් කියලා තියෙන මේ වැලි පෙරරෙන හැටි අහර මෙහෙ එරෙන හැටිනේ. ඒ වෙනුවට බලන්න තමන්ගේ පාදයට මොකද්ද වෙන්නේ? දැන් සමහරවට ගොරෝසු වැල්ලක් පෑගෙනුනොත් කොහොමද? සියුම් වැල්ලක් පෑගෙනුනොත් කොහොමද මේ තමන්ගේ පාදයට දැනෙන්නේ? තමන්ගේ අභ්‍යන්තර පැත්තට මේ දැනීම යොමු කරගන්න වැලි වලට මොන වුණත් ප්‍රශ්නයක් නැහැ. එළියෙන් එන අරමුණ ගැන හොයනවා නෙමෙයි. ඒ වෙනුවට අභ්‍යන්තර පැත්ත යොමු කරගන්න. ඒ බාහිරෙන් තියෙන දේහරහා වැලි වෙන්න පුළුවන්, බර්ලු වෙන්න පුළුවන්, ටයිල් එකක් වෙන්න පුළුවන් ඕනම දෙයක්. ඒ හරහා තමන්ගේ අභ්‍යන්තරිකව මොකද තමන්ට තේරෙන්නේ? එතෙන්දී තමන්ට ඔන්න සිසිලක්, උණුසුමක්, ගොරෝසු බවක්, තද ගතියක්, රළු ගතියක් ඔය ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම බලබලා යන්න. ඒ බලද්දිත් ඊයේත් මං අර විස්තර කළා වගේ තව පොඩ්ඩක් බලන්න මේ දැන් පාදය අපි තිබ්බහම එක පාට මේ මුළු පාදෙම ස්පර්ශ වෙන්නේ නැහැ. පාදයේ ක්‍රමානුකූලව තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හරියට අපි තුමු මුලින් සමහරට විලුඹ තියනවා වෙන්න පුළුවන්. ඇතම් කෙනෙක් මුළු පාදේ නිකන් විලුඹයි ඇඟිලි එකපාර තියනවා වෙන්න පුළුවන්. ඇතම් කෙනෙක් ඇඟිලි තියනවා වෙන්න පුළුවන්. එහෙනම් තමන් බලන්න තමන්ගේ සක්මනේදී කොයි විදිහටද වෙන්නේ? විලුඹ නම් ඉස්සෙල්ල වදින්නේ කොළඹ විලුඹේ කොයි ප්‍රදේශයකද වදින්නේ? ඊට පස්සේ කොහොමද ඉතිරි කොටස් ටික වදින්නේ? ස්පර්ශ වෙන්නේ. ඊට පස්සේ පාදේ ඉතිරි කොටස් කොහොමද යන්නේ? ඇඟිලි ස්පර්ශ වෙද්දී කොයි ඇඟිල්ලද මුලින් ස්පර්ශන්නේ කියලා පුළුවන් තරම් මෙතන විස්තර බලන්න උත්සාහත් වෙන්න. ඒ හරහා තමයි තව ටිකක් හොඳට මේ සතිය ටිකක් තහවුරු වෙලා සම්පජඤ්ඤයේ පැත්ත හොඳට අර මේ වැඩි විස්තර දකින්න පැත්ත හොඳට දැන් නුවණ මේ පැත්ත අවදි වෙන්න ගන්නවා. එහෙනම් ඉස්සරහට භවනා දියුණු වෙන හැටි කිව්වොත් ඉතින් මේ විදිහට අපි අර විස්තර බැලීම හරහා තමයි ඊළඟ පියවරට යන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා මේක ටිකක් කරලා ඊට පස්සේ ආයිත් ලියන්න, ආයිත් ප්‍රශ්නයක් යොමු කරන්න ඊළඟ අධ්‍යයනයේදී මේ විදිහට විස්තර බලන්න ගියාම මොකද වුනේ කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මා අලුයම හතරට පමණ සක්මන් භාවනාව ආරම්භ කළෙමි. ඊයේ ඔබ වහන්සේගේ උපදෙස් අනුව වම දකුණ වශයෙන් හිත කයටගෙන සක්මන් කළෙමි. විනාඩි 30ක් පමණ ගත වූ පසු වම් පසට හා දකුණු පසට සතිය පිහිටෙමි. පොළවේ තද ගතිය සහ වැලි වල රළු ගතිය හොඳින් දැනුනි. සිත පිට යන අතර නැවත සිත කයට ගැනීමට හැකිය. මෙම වේලාවට කයේ සැහැල්ලු බව අත්විඳිමි. පරියංක භාවනාව හෙවත් ආනාපාන සතිය වැඩිීමේදී සිත කායන නාසිකාග්‍රයට ගෙන හුස්ම රැල්ල දිහා හොඳින් බැලුවෙමි. විනාඩි 10ක් පමණ යන විට නොදැනීම නිින්දට වැටේ. මේ නැති කරගන්නේ කෙසේද? උපදේශපතමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ පතන බෝධියකින්
අමාමා නිවන මෙමත් භවයේදී ලැබේවා කියලා ප්‍රාර්ථනා. දැන් කොහොමද ඉතින් පොඩ්ඩක් නිින්ද යාවි මේ දවස්වල මේ ඇතර ගණන් ගන්න එපා. කොහොමද ඉතින් ආරම්භක යෝගී මට්ටමේදී ටිකක් ඔය වගේ හිත යම් පමණක තැම්පත් වෙනකොට නිින්දට වැටෙනවා. හැබැයි ඕක يعني භාවනාව වැරදීමක් නෙමෙයි භාවනාව හරි පැත්තට ගිහිලා තියෙන්නේ. ඒ නිසා නිින්ද කඩා ගන්න කියලා හයියෙන් හුස්ම ගන්නවත් ඉරියව් වෙනස් කරන්නවත් යන්න එපා. මේ යන විදිහට යන්න බලන්න කොහොමද මේ හිත සියුම් වෙද්දී අරමුණ සියුම් වෙද්දී අරමුණ තැම්පත් වෙද්දී කොහොමද ඒ සියුම් වෙච්ච අරමුණෙත් තැම්පත් වෙච්ච අරමුණෙත් අවදියෙන් ඉන්නේ කොහොමද? ඒක නිින්දට වැටිලම තමයි ඒ නිදා නොගෙන සියුම් මට්ටමේදිත් අවදියෙන් ඉන්න අපි තේරුම් ගන්න තියෙන්නේ. අපි ඒ නිින්ද යනවා කියලා මේක අපි දඟලන්න ගත්තොත් එහෙම අපේ ඒ හිතට සමනය වෙන්න නැත්තම් තැම්පත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි වෙනස් දෙයක් කරන්නේ. ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ. දැන් නිින්දේ ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟ වාරයේදී උත්සාහවත් වෙන්න මේ ගිය ක්‍රමය හොඳයි. නීවරණ හතරක්ම දැන් සංසිඳලා තියෙන්නේ. කොහොමද මේ තීන මිද්දේ කඩාගන්නේ? තීන මිද්දේ මතුවෙන්නෙම ඔය අනිත්‍රි හතර මේ තැම්පත් වුණා නම්. ඉතින් හතර සමනය වුණා නම්. తాවකාලිකව යටපත් වුණා නම්. ඉතින් සතුටු වෙන්න පුළුවන් මේ ඉතිරි හතර යන්තම් දැන් බාධා කරන්නේ නැහැ. දැන් හැබැයි මේ තීන මිද්දට අහුවෙලා තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඔය හරියට යද්දි පොඩ්ඩක් සූදානම් ශරීරයෙන් යන්න. ගිහිල්ලා ඒ සමනය වෙනවා. සමනය වෙද්දිත් කොහොමද මේ අවදිමත් භාවය පවත්වන්නේ? සමහරට එහෙ ළඟට කිට්ටු කරද්දි පොඩ්ඩක් හිතේ අවදිමත් භාවය නැත. උනන්දුවක් ඇති කරගන්න. තව පොඩ්ඩක් ඕනම් වීරය වැඩි කරන්න. ඉතින් සමහරලාට වීරය හුඟක් අඩු වුණොත් එහෙම නින්දට වැටෙනවා. මේ නිසා මේ හරියට කිට්ටු වේගෙන එනකොට නින්ද යාගෙන ඉන බව Tamanට තේරෙන්න යම් යම් සලකුණු තියෙනවා. ඒවත් Taman තේරුම් ගන්න. කොහොමද දැන් මේ නින්ද පටන් ගන්න? නින්දට වැටෙනවා නම් නින්ද කොහොමද පටන් ගන්න? නින්ද යන්න කලින් මට කොහොමද තේරෙන්නේ? හිත කොහොමද වැඩ කරන්නේ? මේ ඔක්කොම එකතකින් අපි කරන ගවේෂණයක්. ඒ මට්ටමට එනකොට ඔන්න තේරුම් ගන්න දැන් නම් නිින්ද යන්න ටිකක් කිට්ටුයි. තව එහාට මේ විදිහට ගියොත් නම් නිින්ද යනවා කියලා Taman තේරුම් අරගෙන එක පොඩ්ඩක් හිතේ අවධානය වැඩි කරන්න. Tamanගේ අරමුණට අපි කලින්ට වඩා පොඩි වැඩිපුර අවධානයක් යොමු කරනවා. අරමුණ තුළ හොඳට හිත පවත්වනවා. වැඩි අවධානයකින් ඉන්නවා. සතිය පොඩ්ඩක් උසලා තියෙනවා. තීව්‍ර කරනවා. අන්න එතකොට ඔන්න නිින්ද යනව වෙනුවට තව පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. ඒත් ඔන්න සමාන නිින්ද යනවා. හැබැයි ඊට සාපේක්ෂව නැත්නම් කලින් පරයන්කට සාපේක්ෂව මේ පරයන්කේදී වැඩි වෙලාවක් අර සියුම් මට්ටමේදී පවා අවදියෙන් හිටියා. ඊළඟ පරයන්ගේ ආ උත්සාහවත් වෙනවා. එතෙන්දී ඔන්න මීට වඩා තව විනාඩි කීපයක් ඔන්න තව අවදියෙන් හිටියා. මේ විදිහට තමයි අර නිින්ද යන කාල පරිච්ඡේදයම නිින්ද නොගිහින් අන්න ඉන්න පුළුවන් හැකියාව හැදෙන්නේ. ඉතින් ඒ නිසා මේක පුහුණු කළාම ගත යුතු දෙයක්. ඒ නිසා කරලා තිනව වරදක් නැහැ. පුහුණු කළාම ගන්නයි තියෙන්නේ. ඉතින් ක්‍රමේ අහුවෙලා තියෙන එක තමයි වටින්නේ. ඒකයි ඔය මට්ටමට ටික ටික ඇවිල්ලා තියෙන්නේ. ඉතින් නැවත නැවත පුහුණු කරන්න. නැවත නැවත අභ්‍යාසයේ යෙදෙන්න. එතකොට තමන් තම තේරෙනවා කොහොමද මේ සියුම් මරමුණෙත් හිත නින්දට වට ගන්න නැතුව අවදියෙන් ඉන්න. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය වඩන විට ටික වේලාවකින් හුස්ම තුලම සිහිය පවත්වා ගත හැකිය. මුලදී හුස්මට හිත තබාගෙන සිටින විට අතීත සිතුවිලි වලට සිත දුවයි. එහෙත් ඒවා අත්හැරමින් නැවත හුස්මට හිත පවත්වා ගනිමි. මෙසේ භාවනා කරන විට කය සැහැල්ලු බවත් දනී. හුස්ම පමණක් සිතට දැනේ. හිතට සැහැල්ලුවක් සතුටක් වැනි හැඟීමක් ඇතිවේ. මේ අවස්ථාවේදී කයේ වේදනා දැනෙන්නේ නැත. ඒත් නැවත සිත හුස්ම අරමුණින් වෙනස් වී අතීත සිතුවිලි වලට සිත නැගෙන අවස්ථාද ඇත. මම සෑම විටම ඒ සිතුවිලි දැනි ඒවා ඉවත් කරමින් හුස්ම තුලම සිත පවත්වා ගැනීමට උත්සාහ කරමි. මගේ භාවනාව නිවැරදිද? කරගෙන යා යුතු පිළිවෙල කෙසේදයි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට ඉතා ඉක්මනින් නිවන් සුවාත් වේවා. නැහැ. අපි මේක චුට්ටක් කියලෙමු. කළා තිනවා හොඳයි. ඉතින් මම මේක දහමත් එක්ක පොඩ්ඩක් ඉතින් ගලපලා දෙන්නම්. ඉතින් තව විශ්වාසය ඇති වෙන්න. බුදුහාමුදුරු කියන්නේ ඔන්න හුස්ම දිහා බලාගෙන ඉන්නවා. මුලදී කරන්නේ හුස්ම පාවිච්චි කරනවා නිකන් සතිය දිනු කරගන්න. එහෙම නැත්නම් මුළු එකම සතිය දිනු කිරීමක් තමයි හිත පිට යන එක වලක්ව ගන්න. සතෝ වාස සති සතෝ පස්ස සති කියලා කියනවා. මේ සතිමත්ව අවදියෙන් හුස්ම ගන්නවා හුස්ම පිට ගන්නවා. ඊට පස්සේ ඔන්න ටික කාලයක් යනකොට අර හිතේ දියුණුවත් එක්ක නැත්නම් හිතේ සංවේදී බව වැඩි වෙලා සතිය දියුණු වෙලා හිතේ එකඟ බව වැඩි වෙලා ඔන්න තේරෙනවා මේ ළඟ තියෙන ආස්වාස දෙකක් පවා යම් යම් සුළුසුළු වෙනස්කම් තියෙනවා. ළඟ තියෙන ප්‍රශ්වාස දෙකක් පවා සුළුසුළු වෙනස්කම් තියෙනවා. අපිට මුලින් තේරෙන්නේ මේ ආස්වාස සමානයි ප්‍රස්වාස සමානයි. ආස්වාසයි ප්‍රස්වාසයි අතර දෙක අතර වෙනස්කම් තියෙනවා. හැබැයි දැන් ටික ටික තව සතිය දිනු වෙන්න ඔන්න තේරෙන ගන්න මේ ආස්වාස දෙකක් අතරත් වෙනස්කම් තියෙනවා.
ප්‍රශ්වාස දෙකක් අතරත් වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ ළඟ තියෙන ආශ්වාස දෙකක් 100%ක් සමාන නැහැ. ළඟ තියෙන ප්‍රශ්වාස දෙකක් 100%ක් සමාන නැහැ. ඔන්න තව ටිකක් ඔන්න සතිය දිනු වෙලා. සම්පජඤ්ඤය දිනු වෙලා. ඔන්න තව ටිකක් කරනවා නම් බුදුහාඳුරෝ කියනවා ඔන්න ඒ නිසා මේක දිනු වීමේ ලකුණක් වශයෙන් තමන්ට තේරෙනවා ඇතැම් ආශ්වාසය කලින් එකට සාපේක්ෂව ඔන්න දිගයි. නැත්තම් ඇතැම් ආශ්වාසය කලින් එකට සාපේක්ෂව කොටයි. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. නැත්තම් රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති කියලා ඔන්න බුදුහාඳුරෝ කියලා දෙනවා. මේ විස්තර තේරෙන්නේ අන්න තව ටිකක් හිත සූක්ෂම වුණා නම් සතිය දියුණු වුණා නම් තීව්‍ර වුණා නම් ඔන්න ඒකත් බලබලා යනවා. ඒකත් බලබලා ඉඳද්දී ඔන්න දැන් තව හොඳට මේකේ নিমග්න වෙලා බලනවා. බැහැලා බලනවා. දැන් ලෝකෙම අමතක වෙලා තියෙන ඉන්න කොහෙද කියලා අමතක වෙලා ඉන්නේ තන්නී කරම ඔන්න දැන් ආස්වාසය තුලම ඉන්නවා. ඔන්න ඔය මට්ටමේදී ඔන්න බුදුරජාණන් වහන්සේ ඊළඟ අධ්‍යයන කියලා දෙනවා. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති කියලා ඔන්න කියනවා මේ මේකේදී දැන් බලන්න මේ දැන් මට මේ වෙනකොට අහුවෙලා තියෙන්නේ මේ ආස්වාසයේ ටිකක් මැද හරිය විතරයි. රළු ගොරෝසු මැද හරිය විතරයි අහුවෙලා තියෙන්නේ. හැබැයි මේක ඊටාම සියුම්ම පටන් ගැනීමක් තියෙනවා. මට බැරිද මේ ඊටාම සියුම්ම පටන් ගන්න හරියත් අල්ලගන්න. මගේ සිහියට හසු කරගන්න බැරිද? සතියට හසු කරගන්න බැරිද? කියලා ඔන්න උත්සාහත් වෙනවා. මේ තමන්ට දැනට දැනෙච්ච ප්‍රදේශයට වඩා වැඩි වර්ගඵලයක් වැඩි ප්‍රදේශයක් මේ තමන්ගේ සතියට හසු කරගන්න පුළුවන්ද කියන උත්සාහත් වෙනවා. ඒ උත්සාහත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න ඊතාම සියොම්ම මේ ආස්වාසේ පටන් ගන්න ආකාරය තේරෙන ගන්නවා. නොදැනී තිබිච්ච මට්ටමකින් පටන් අරගෙන ඊතාම සියොම්ම ඔන්න පටන් ගැනීම තේරෙනවා. ඔන්න වර්ධනයක් වෙනවා. සිතේ දැනීම වැඩි වෙනවා. වැඩිලා ඔන්න ආයි ආපස්සට යනවා. අඩු වෙන්න ගන්නවා. ඔන්න ප්‍රස්වාසය මේ වර්ධනය වෙලා ඔන්න නොදැනී යනවා. ඔන්න ආස්වාසේ අවසානයි. ඊට පස්සේ ඔන්න ඔහොම ගලාගෙන යනකොට සමාවයට මේ ඊළඟ ප්‍රස්වාසය පටන් ගන්න කලින් ඔන්න සියුම් නිකන් පොඩි පරාසයක් නැත්තම් පොඩි පරතරයක් පවා හසු වෙන්න පුළුවන්. ඔන්න ඉන්නනේ ප්‍රාස්වාසයක් පටන් ගන්නවා. ප්‍රාස්වාසය ඊටාම සියුම්ම තේරෙන ගන්නවා. කොහොමද මේ ප්‍රාස්වාසයක් පටන් ගන්න? ඒකෙත් ඔන්න බලාගෙන ඉන්නවා. එතකොට ප්‍රාස්වාසයත් ඊටාම සියුම්ම පටන් ගන්නවා. ඒකෙත් දැනීම ටික වැඩි වෙනවා. යම් උච්ච මට්ටමකට එන ඔන්න දැනීම අඩු වෙන්න ගන්නවා. තමන්ට මේ දැනෙන හැටි අඩු වෙන්න ගන්නවා. අඩු වෙන අයගෙන ඉන්න ටික අඩු වෙලා ඔන්න නොපෙනී යනවා නොදැනී යනවා. ඊළඟ ආස්වාසය පටන් ගන්න කලින් පුංචි විරාමයක් නැත්තම් පුංචි හිදසක් හසු වෙන්නත් පුළුවන්. ඉතින් මේක තමයි සම්පූර්ණ චක්‍රයක් වගේ දුවන්නේ. ඔන්න ඉතින් දැන් උත්සාහතර දැන් මුළු ලෝකෙම අමතකයි, ඉන්නේ කොහෙද කියලා අමතකයි, කවුද තමන් කියලා පවා අමතකයි. දැන් ඉන්නේ තන්නේ කර ආස්වාස ප්‍රස්වාස එක්ක පමණයි. එහෙම ඉන්න පුළුවන් නම් ඔන්න තව හිත සතුටු වෙනවා, හිත සැහැල්ලු වෙනවා, හිතේ පොඩි ප්‍රමෝදයක් වගේ එනවා. දැන් හරිම ආනාපාන සතියෙන් සතුටක් මතුවෙන හරිය. හිත දැන් පිට ගියත් එයාම එනවා. වැඩි දඟලන්න දෙයක් නැහැ. හිත පිට ගියන්නත් ඉඩ තියෙනවා. ගියත් හැබැයි මෙතනට එනවා දැන්. මොකද දැන් හිතට මේකේ මේ අරමුණේ දැන් රසය මතුවෙලා. ඔහොම ඉන්න ඕවිදේ කරගෙන යන්න පුළුවන් නම් ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන පස්සම් බයං අස්ස සිස්සාමිති සික්කති පස්සම් බයං පස්ස සිස්සාමිති සික්කති කියලා ඔන්න දැන් මේ දේ මේ විදිහට කරනවා නම් හුස්ම රැල්ල සංසිඳෙන්න ගන්නවා. තව තව සියුම් වෙන්න ගන්නවා. සූක්ෂම වෙන්න ගන්නවා. ඒකට ඉඩ දෙන්නයි තියෙන්නේ. ඉතින් අපි මේ බුදුරජාණන් වහන්සේ කියපු දේ මේ විදිහටම අපි අනුගමනය කරනවා නම් උන ගානට හොස්මන තැම්පත් වෙනවා. තැම්පත් වෙන්න ඉඩ දෙන්න. හොඳයි. සක්මණේදී බාහිර අරමුණු අඩුවෙමින් සිත පාදයේ ස්පර්ශයේ පවත්තා ගනිමි. එසේ පැයක් පමණ සක්මන් කර පර්යංකයට පැමිණ විට ඉතා ඉක්මනින් සිත හුස්ම අරමුණු තුළට පවත්වා ගත හැකිය. හරි. ඔව්. ඒක තමයි වෙන්න තියෙන්නේ. පැයක් විතර කමන්නේ. සක්මණේ හොඳට යෙදෙන්න. යදිලා අනිවාර්යෙන් අපි වර්ධනය කරගත්ත සතියක් සහිතව ආවණං පරයන්කේට අනිවාර්යෙන් ඉතින් මොකද අපි දැන් අයන් ඉඳන් නෙමෙයි පටන් ගන්නෙ. සෑහෙන්න යහා මට්ටමක ඉඳන් පටන් ගන්නෙ. ඒ වෙනකොටත් හොඳට තහවුරු වෙච්ච සතියක්, එලඹ සිටි සිහියක් තියෙනවා. එතනින් පටන් ගත්තාම ඉතින් අපි නිකන් උඩ පඩියකට නැගලා තමයි දැන් දැනටමත් ඉන්නේ. ඉතින් එතන ඉඳන් එහාට යන්නේ තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ, මා මීට වසරකට පමණ පෙර සිට අප ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේගේ උපදෙස් අනුව ආනාපාන සති භාවනාව කරගෙන ආවෙමි. ඒ කාලය තුල මූල කර්මස්ථානයේ පැයක පමණ කාලයක් හිත විසිර යා නොදී පවත්වා ගැනීමටද මම සමත් වී සිටියෙමි. හුස්ම රැල්ල ක්‍රමෙන් ලිහිල් වී ආස්වාස ප්‍රාස්වාසයේ වෙනස පවා හැඳින ගැනීමට නොහැකි තත්ත්වයකටපත් වී සිටියෙමි. මම තත්ත්වය මගේ භාවනාවේ දියුණුවක් හැටියට මම කල්පනා කරමි. මේ අතර මීට මාස 3කට පමණ පෙර මාගේ හිතට කිසියම් ප්‍රශ්නයක් නිසා දැඩි ආවේගගත තත්ත්වයක් ඇති විය. ඒ හේතුව නිසා මගේ මනස දැඩි සංවේදී භාවයට පත් වී
මානසික ආතතියක් බවට පත්තිය. රාත්‍රී කාලයේදී නිදි වර්ජිතව සිටියමි. තත්ත්වය බරපතල වූ නිසා මානසික වෛද්‍යවරයෙක් හමු වීමට පවා මට මම ගියෙමි. ඔහු මට බොහෝ උපදෙස් දී නින්දට යන විට පෙත්තක් පාවිච්චි කිරීමට නියම කළේ. එයින් තරමක සහනයක් ඇතිවද පෙති නොගත් දිනවල නින්ද යාමක් නැත. මේ අතර මම එක් දිනක් ගුවන්විදුලි ධර්මදේශනාවකින් මෙත්තානිසංස සූත්‍රය අසා එතෙන් සිට බහුල වශයෙන් මෛත්‍රී භාවනා වැඩුවෙමි. සතියක් පමණ ගිය විට නින්ද නොයාමේ කරදරයෙන් අත් මිදුණා. පමණක් නොව ශාරීරික මානසික වශයෙන් නිරෝගී බවක්ද දැනෙන්නට විය. දැනට මට ඇති ප්‍රශ්නය මෙයයි. මෛත්‍රී භාවනාව බහුල වශයෙන් කළ කාල සීමාවේදී ආනාපාන සති භාවනාව මදක් අතපසු වූ නිසාද ආනාපාන සති භාවනාවේදී හිත එකඟ වූද හුස්ම රැල්ලේ වෙනසක් දක්නට නොලැබුණේ. බොහෝ වේලාවක් මූල කර්මස්ථානයේම හිත රඳවා තබා ගැනීමේ හැකියාවක්ද නැත. භාවනා කිරීමේදී නිදිබර ගතිය දැනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපානය වැඩි දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. තෙරුවන් සරණයි. ඔව් මෛත්‍රියෙන් යන්න පුළුවන් නම් සෑහෙන දුරක් දැනටත් ගිහිල්ලා තියෙනවා නම් ඒකෙන් යන්නත් පුළුවන් ඉතින් හැබැයි. ඒ කියන්නේ දැනට මෛත්‍රී භාවනාවෙන් සෑහෙන ප්‍රතිඵලයක් ලැබිලා තියෙන බවයි තේරෙන්නේ. නිසා මට පොඩ්ඩක් දැනගන්න පුළුවන් නම් මෛත්‍රී භාවනාවේ දැන් සෑහෙන දුර කොයි හරියද නින් Tamanට තේරෙන්නේ මොන වගේ මට්ටමක්ද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන් නම් එතනින් පොඩ්ඩක් අපිට බලන්න පුළුවන් කොහෙටද හරවන්න පුළුවන් කියලා. කාගේද ප්‍රශ්නේ කියලා කියන්න කැමතිද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දවසකට කීප විටක් 3-8ක් වැඩිම වශයෙන් මෛත්‍රී භාවනාව කරනවා. ඒ මෛත්‍රී භාවනාව නිසා තමයි මගේ අර මානසික ආතතිය නැතුව ගිහින් මගේ ඒ නිරෝගීපතාවේ ඇති උනේ. ඉතින් මම දැනටමත් මෛත්‍රී භාවනාව කරනවා දිගටම. ඒ අතර ආනාපාන සති භාවනාවට දැන් කරන්න පටන් අරගෙන තියෙනවා. මෛත්‍රී භාවනාවේ ඉස්සෙල්ලා ලබාගෙන තිබුණ දියුණුව මට දැන් නැති දෝ කියලා හැඟෙනවා. මම මේ ඒ වෙලාවේ හැටියට පැය එක් සපාරීටක පැය කවරක් වුණත් මට ඉඳගෙන ආනාපාන සති භාවනාව කරන්න පුළුවන්. දැන් ඒ තත්ත්වය ටිකක් අඩු වෙලා තියෙනවා. බොහෝ වෙලාවක් මූල කර්මස්ථානයේ හිත රඳවා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. හරි. ඉතින් ඒ වුණත් මම අතහරින්නේ නැහැ. දිගටම ආනාපාන සති භාවනාවත් කරනවා. නමුත් මට හැඟෙනවා ටිකක් මේක වැඩි දියුණු කරගන්න සම්සහ කිසියම් උපදේශයක් ඔබ වහන්සේගෙන් ලැබුණොත් හොඳයි. හොඳයි. මෛත්‍රී භාවනාව කරන විදිහ මට පොඩ්ඩක් කියන්න. මෛත්‍රී භාවනා මම ඊට පස්සේ තව කවුරු හරි නැද අයෝ එහෙමද යන්නේ? ඒ මම වෛර නැත්තේක් වෙම්මා මම තරහ නැත්තේක් වෙම්මා මම ඕකේ ඕකේ අපි තුමු දැන් ඕකේ ඔහම කළා අන්තිමටම මෛත්‍රී භාවන ඉවර වෙනකොට කොහොමද මෛත්‍රී කරන්නේ ලෝක සත්‍යම් මේ ආරමුණු කළා ලෝකලෝ මේ රට වැසියන් ලෝකේටම මෛත්‍රී වඩනවා හරි එතකොට හිතේ තත්ත්වය කොහොමද හිත වැඩි පිට යන්නේ නැතුව සම්පූර්ණයෙන්ම මුළු ලෝක සත්‍යම ආරමුණු කළා මෛත්‍රී වඩන්න පුළුවන්ද එහෙයි පතුරවන්න පුළුවන්ද එහෙයි මේ සක්වලේ පවා පමණක් නෙවෙයි පිටසක්වල ආයතවල පවා මෛත්‍රී කිරීමේ හැකියාව පුළුවන් තියෙනවා. හොඳයි. එතකොට කොහොම ඉඳද්දි ඒ කියන්නේ දැන් සම්පූර්ණ නිකන් මෛත්‍රියෙන් හිත පිරিলা වගේ වෙන කිසිම අරමුණක් නැතුව වගේ සම්පූර්ණයෙන්ම තියෙන හිත මෛත්‍රියේ විතරද? එහෙම කියන්න පුළුවන්ද? ඒ මට හොඳටම විශ්වාසයි මම අර කාලයක් මාසයකමාරක් විතර මට නිින්ද ගියේ නෑ. නෑ එහෙම මේ මෛත්‍රී භාවනා නිසාම ඒකේ ආනිසංස නිසාම මට මේ තත්ත්වය මේ ලැබුණා කියලා මම විශ්වාස කරනවා. හොඳයි. ඉතින් ඒක තමයි. ඕකෙන් කළා ඔය මට්ටමේ ඉඳද්දී හිමීට දැන් අපි තුමු මෛත්‍රී මුලින් වඩන්න. එක පාට මෛත්‍රී නොවඩ දැන් ආනාපානෙට එන්න එපා. පොඩ්ඩක් මෛත්‍රී වඩන මොලේ මුලින් පොඩ්ඩක් මෛත්‍රී වඩලා හිත දැන් මාත්‍යර දැන් ඉස්සෙල්ල තරම් වැඩි වෙලාවක් යන්නේ නැතු ඔය ලෝක සත්ව මට්ටමට එන්න පුළුවන් නේ පුළුවන් يعني දැන් එක්කෙනෙක් අරමුණු කරනවා නෙමෙයි නිකන් පොදුවේ සියලු සත්වයෝ සූපත් වෙත්වා කියලා අර පොඩ්ඩක් මේක අඩු කරගන්න. ඒ කියන්නේ දැන් දිග වාක්‍ය ඕනේ නැහැ දැන්. මුළු ඔක්කොම කොටස් වශයෙන් ඔක්කොම කට්ටිය බෙද බෙදා යන්න ඕනේ නැහැ. පුද්ගල කොටාෂ යන්න ඕනේ නැහැ. කළා ඊට පස්සේ සියලු සත්වයෝ කියලා දාන්න. එහෙම පොඩ්ඩක් කිටි කරගෙන බලන්න අර දැන් තමන්ට හුරු වෙලා තියෙනවනේ දැන් මෛත්‍රී භාවනාව. හුරු වෙලා ඒකෙන් එන අන්තිම ප්‍රතිඵල මට්ටමක් තියෙනවනේ. ඒක ඉක්මනට ගන්න පුළුවන් කියලා බලන්න.
හරි. ඒ කියන්නේ දැන් ඔන්නම් පොඩ්ඩක් මෛත්‍රී තමන්ටත් වැඩුවා. ඔන්නම් තව කාට හරිත් වැඩුවා. ඊසොන්න සියලු සත්වයෝ සූපත් වෙත්තා කියලා අන්න ගන්නව අර කලින් පැයකට පස්සේ ආපු මට්ටම දැන් ඔන්න විනාඩි 10න් ගන්න පුළුවන් ද වගේ විනාඩි 10ක් ඇතුළතදී වගේ ඉන්න පුළුවන් නම් ඔන්න ඒකෙන් ගත්තා මට්ටමකට. අරගෙන ඔන්න ඊට පස්සේ ඒ මට්ටමේ ඉඳගෙන බලන්න මේ ආනාපානේ තේරෙනවද කියලා. පොඩ්ඩක් හිමීට ආනාපානෙට ආයි දානවා. හැබැයි එතකොට අර කලින් වගේ නෙමෙයි ඉතාලම සියුම්ම ආනාපානේ වැටෙන්න ඉඩ දෙනවා. එහෙනම් ආනාපානට වැටෙනවා නම් එතනින් චුට්ටක් ආනාපානේ ඔස්සේ යමු. දිහිල්ල මට කියන්නකෝ ආයි. ඔව්. ඒ කියන්නේ පොඩ්ඩක් මෛත්‍රී වඩනවා විනාඩි 10ක් වඩලා මේ හිතේ මොඩි සැහැල්ලුවක් ප්‍රමෝදයක් එකඟ භාවයක් ඇති කරගෙන ඊට පස්සේ ඔන්න හිමීට ආයි හුස්ම රැල්ලට ගන්නවා. හුස්ම රැල්ලේ අරගෙන හුස්ම රැල්ල සියුම් වෙලා නම් වරදක් නැහැ. නාසිකාග්‍රේ ප්‍රදේශයේ විතරක් හිත තියාගෙන ඉන්න. බොහොම සමනය වෙච්ච හිතකින් කලබල වෙන්නේ නැතුව ආනාපානේ පේන්නේ නැහැ කියලා කලබල වෙන්න එපා. පෙනේවි. පෙනෙනකන් ඉවසීමෙන් නාසිකාග්‍රේ ගාව විතරක් පොඩ්ඩක් හිත තියන් ඉන්න බලන්න. පුළුවන් ද කියලා. දැන් අර අපි පැතිරිච්ච හිත දැන් මෛත්‍රී වඩදී පැතිරුණ හිතක් නේ තියෙන්නේ ආත්පස. ඒක දැන් ආයි පොඩ්ඩක් ඒක රාශී කරලා මෙතෙන්ට ගන්නවා. මෙතෙන්ට අරගෙන මෙතන ඉන්න පුළුවන් ද කියලා බලලා මට චුට්ටක් ඔක උත්සාහ කළා බලලක් මට කියන්නකෝ. ස්වාමීන් වහන්සේ මම ආශ්වාසයක් කරපුවාම ඊට පස්සේ ප්‍රශ්වාසය කරන්නේ හිතලා ප්‍රශ්වාස කරනවා වගේ හිතසක් පිටන තියෙනවා. ඒක පාර්ශ්වම මේ ප්‍රශ්වාස වෙන්නේ නැතුව මේ හිතලාම හිතාමතා ප්‍රශ්වාස කරනවා වගේ හැඟීමකුත් තේරෙනවද? එහෙම තේරෙනවද? එයි. නෑ ඒකේ උච්චර ගාණක් නෑ. ඒ කියන්නේ අපිට කොහොමත් ඒ කියන්නේ ආනාපාන සතිය හරියට නොවැටුණාම අපි ව්‍යායාම කරනවා. ඒක දැක ගන්න. එහෙනම් පොඩ්ඩක් අපි හයියෙන් හුස්ම ගන්නවා. අපි ව්‍යායාමයේ හරහා අපි ස්වාභාවික හුස්ම ගැනීම වෙනුවට පොඩ්ඩක් ආයාස කර හුස්ම ගැනීමක් සිද්ධ වෙනවා. එහෙයි. එතකොට තින් අර ස්වාභාවික ගතිය නැහැ. ස්වාභාවික ගතිය වෙනුවට තියෙන්නේ නිකන් හිතලා ගත්ත හුස්මක්. කුටිම ගතියක් වගේ. එතකොට ඒකත් එක්ක වැඩි දුරක් යන්න බෑ වෙහෙසයි. ඉතින් ඒක තමන්ම තේරුම් ගන්න ඕනේ. තමන් මේ වෙහෙස තේරුම් අරගෙන බලන්න ඕනේ මේක කොහොමද මේ මධ්‍යස්ථභාවය හදාගන්නේ. අවශ්‍ය නැහැ මේ අනවශ්‍ය විදිහට මේ වුමනාවෙන් හුස්ම ගන්න. කය එයාගේ يعني දැන් මහත්යාවය උමනාවෙන් හුස්ම ගන්න තමන්ට හුස්ම තේරෙන්නේ නැති හින්දානේ. එහෙයි. එහෙම කරන්න එපා. නොතේරුණාට ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් මේ නාසිකාග්‍රේ හිත තියාගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න. එහෙයි. එච්චරයි උමනාවෙන්. එහෙම තියාගෙන ඉන්න පුළුවන්. පුළුවන්ද? එහෙයි. කොච්චරලා තියාගෙන ඉන්න පුළුවන්ද? මොහොතක් පුළුවන් හිත. මොහොතක් බෑ. පැය කාලක් විතර. පුළුවන්. එහෙයි. දැන් පය කාලක් කියන්නේ දැන් ඔන්න මෛත්‍රියේ වැඩුවා මෛත්‍රියේ වැඩුවාට පස්සේ හිත ගෙනාව නාසිකාග්‍රේට එතන තියන් ඉන්නවා පය කාලා ආනාපානෙ නොදැනනාට ප්‍රශ්නයක් නැහැ. එහෙම කරන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. හරි. එහෙමනම් මේ දේ එහෙමත් කළා ඊට පස්සේ බලන්න දැන් මේ කය තියෙනවා. කය වදින තැන් තියෙනවානේ. දැන් වාඩිලා ඉන්නේ මේ විදිහට කියලා හිතන්න. දැන් මේ අත වදිනවා මේ ධනහිසේ. මේ අත වදිනවා මේ ධනහිසේ. මේ තැන් තියෙන්නේ. මේ තැන් වලට තව දහණ යොමු කරලා බලන්න. නාසිකාග්‍රේට ගෙනාව වගේම මෙතෙන්ට ගෙනියනවා. මෙතන ගිහලා බලාගෙන ඉන්නවා. දැන් මෙතෙන්ට ගිහිනවා. මෙතන ගිහලා බලාගෙන ඉන්නවා. දැන් මේ මුළු කයේම සිහිය යොදවන්න. එහේ. පොඩි අභ්‍යාසයක් තියෙන. එහේ. දැන් මේකෙන් මෛත්‍රී වැඩුවා මෙතෙන්ට ගත්තා. පැය කාලක් හිටියා. ආයි මෙතෙන්ට ගෙනිච්චා. ඒක තියන් එතනත් බලනවා මොකද මේ වෙන්නේ. ඔන්න දැන් රස්නේ ගතියක් දෙනවා, බර ගතියක් දෙනවා බලාගෙන හිටියා. ආයි මෙතෙන්ට ගත්තා. එතන බලන් හිටියා. තව ඔය වගේ වදින තැන් තියෙනවා නම් ඒ මුළු ඕන තැනකට යොදන්න. බලබලා බලබලා ඉන්න. කළා මට පොඩ්ඩක් කියන්න. එහේ. අවසරයි ස්වාමීන් වහන්ස. පළමු දිනට වඩා අද වන විට පර්යංක භාවනාවේදී බාහිර සිතුවිලි අඩු වී ඇත. ඒත් කැක්කුම් වේදනා අඩු බවක් නොපෙනේ. සක්මන් භාවනාවේදී පායසවීමේදී හා තැබීමේදී වම දකුණ සිහ හොඳින් පවතී. පාදයේ එසවීමේදී කලින් බර බවක් දැනුණත් අද එසේ නැත. මුල් දවසේදී පා එසවීමේදී හා මාරු වීමේදී සමහර අවස්ථාවල කයේ සමබරතාවයේ ගිලියගෙන බවත් දැනුනේ. අද එසේ නැත. සක්මන් භාවනාවේදීද බාහිර සිතුවිලි ඇතිවන්නේ ඉතාම අඩුවෙනි. හොඳින් සතිය පැවැත්වේ. පාදයේ යටිපතුලට දැනෙන රළු මෘදු හා සීතල බව හොඳින් දැනේ. මීළඟට කළ යුත්තේ කුමක්ද පහදා දෙන්න. පසුගිය වර්ෂයේ මාස කීපයක් බුද්ධානුස්මෘති භාවනාව වැඩුවෙමි. උදේ 4ට අවදි වී පැය එකහමාරක් දෙකක් දිනපතා භාවනා කරන විට සමහා හතිය ඇතිවීම නිසා වෛද්‍ය උපදෙස් මත නතර කළෙමි. ඒ දිනවලදී සිතේ ප්‍රීතිමත් බවක් සැහැල්ලුවක් හා විවිධ වර්ග ආලෝකද දුටුවෙමි. දවල් හෝ වෙනත් වේලාවල භාවනා කළත් කලින් මෙන් සිත එක අරමුණකට නොපමිනේ. දැන් කළ යුත්තේ කුමක්ද? මෑතකදී මම
පූජ්‍ය නාහුවිනේ අරියදම්ම නාහිමි ස්වාමින් වහන්සේගේ කායික භාවනා පොත සම 40 කර්මස්ථාන පොත ඉතා ආශාවෙන් කියවීමි. එහි එන කසින භාවනාවක් කිරීමට මට දැන් ආශාවක් තිබුණත් ගුරු උපදේශ නොමැතිව গিදරදී කිරීම හොඳ නැති බව මිත්‍රයන් පැවසීම නිසා තවමත් ආරම්භ නොකෙලිමි. ඔබ වහන්සේගෙන් ඒ සඳහා කමඨහන් ලබා දෙන ලෙස ඉතා ගෞරවයෙන් කරුණාවෙන් ඉල්ලමි. නැතහොත් වෙනත් සුදුසු ස්වාමින් වහන්සේ නමක් වෙත යොමු කරන මෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අපි මේ දවස් හතේ අපි වෙන එකක් කරා නම් හොඳයි. මේ සතිපට්ඨානි කරමු. ඉතින් මේ මොකද කියන්නේ කසින භාවනාව කියන්නේ සමත භාවනාවක්. දැන් දැන් බුද්ධානුස්සති වඩන්න ගිහිල්ලා පොඩ්ඩක් සෙම වැඩි වෙලා තියෙනවා. ඒ හින්දා අපි කසින කරන්න ගිහිල්ලා තව මොනවා වැඩි වෙයිද දන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් අපි මේ සතර සතිපට්ඨානයේ යද්දී ඔච්චර ප්‍රශ්න එන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ට තේරෙනවා නම් හැදිච්ච එකඟ බවක් තියෙනවා කියලා, භවනා කරන්න කැමැත්තක් තියෙනවා කියලා අපිට මේ මේක යන්න පුළුවන්. ඒ නිසා කසින වැඩිම අත්‍යවශ්‍ය නැහැ. ඉතින් කසින හරහා ගිහිල්ලා ඉතින් සෑහෙන ගැඹුරු සමාධි වලට යන්න පුළුවන්. නමුත් ඉතින් අපිට විපස්සනා පැත්තෙන් ගත්තොත් නම් ඉතින් ඊට මෙහාදී ඒ විපස්සනාවට යොමු වෙන අවස්ථාවක් තියෙනවා. මොකද විපස්සනාවෙන් සෑහෙන කාලයක් තිස්සේ මේ වැඩි යුතු භාවනාවක් තියෙනවා. අපි ඉතින් සෑහෙන අවුරුදු ගානක් තිස්සේ භාවනා, මේ කියන්නේ සමත භාවනා ප්‍රගුණ කර ඉඳීම හරහා විපස්සනා වඩන්න තිබිච්ච අවස්ථාව ගිලිහී යන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් නම් කරන්නේ ඒ නිසා මේ සමත භාවනාවෙන් ගන්න තියෙන, ඒ කියන්නේ උපචාර සමාධි මට්ටමක් වගේ දක්වා තමයි දියුණු කරන්නේ. විශේෂයෙන් ඉතින් අපි මෙහි කරන භවනා ක්‍රමයේදී ඊට පස්සේ කෙනින්ම අපි විපස්සනාවට යමු වෙනවා. යමු වෙලා සෑහෙන කාලයක් තිස්සේ විපස්සනාව වඩනවා. විපස්සනාව හරහා අපේ සමාධිය දියුණු වෙනවා. ඒ වගේම ඉක්මනට සමාධි කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඊළඟට විපස්සනාවෙන් මතුවෙන සමාධිය සමත සමාධිය වලට වඩා හාත්පසින්ම වෙනස්, හාත්පසින්ම ප්‍රබලයි. ඉතින් එතකොට තමන්ට අවශ්‍ය නම් ඉතින් විපස්සනාව හරහා පස්සේ සමත භවනාවට යමු වෙනත් ඉඩ තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් මේ කාලෙදී කසින කරනවා වෙනුවට මම ආරාධනා කරනවා පොඩ්ඩක් බලන්න. දැන් තමන්ට මම හිතන්නේ මේකේ මුලදීම ආනාපාන සතිය ගැන කියලා තිබුණා නේද? එහෙනම් තමන්ට පුළුවන් නම් ආනාපාන සතියට නැවතත් යමු වෙන්න ඒ අවස්ථාව හරහා යන්න පුළුවන්. මොකද කසින හරහා යන්නෙත් ඉතින් ඔය උපරිමෙන් යන්න තියෙන ඉතින් කසින හරහා නම් ඇත්තටම මේ ධ්‍යාන 8ටම යන්න පුළුවන්. හැබැයි ආනාපානෙන් හරහා තින් ධ්‍යාන 4කට යන්න පුළුවන්. නමුත් ඉතින් මේක එච්චරම අවශ්‍ය නැහැ. සල් බලන්න දැන් අර මේකේ කියලා තියුණා මට මතක විදිහට මේ ආස්වාස ප්‍රස්වාසයේ වෙනස නොදැනෙන තත්වයකට පවා ගියා කියලා. ඉතින් ඒ කියන්නේ ආස්වා මේ ආනාපාන සතියෙන් ඇවිල්ලා තිනවා යම් මට්ටමකට ඒක නැවත ගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න. ගන්න පුළුවන් නම් ඒ කියන්නේ මේ මේ පාරේ ආයේ මේ පාර ආයේ සුද්ධ කරගන්න පුළුවන්. මොකද වැඩිච්ච පාරනේ. කලින් ගිය පාරක් තියෙන්නේ. දැන් මොකද්දෝ ඉතින් පොඩි පොඩි අනතුරක් වෙලා දැන් ආයි වැටුණා. ආයි නැගිලා පාර සුද්ධ කරගෙන යන්නයි තියෙන්නේ. කලින් ගිය පාර හින්දා Tamanට මේ ක්‍රම ටික ආයි මතුවෙලා ඒවි. නිකන් ආධුනික මට්ටමක් නෙමෙයි. මොකද දැන් ගිය කෙනෙක් ටික කාලයක් වැඩපු කෙනෙක්. ඒ නිසා තියෙන්නේ ආයි අර වෙච්ච අකරතැබ්බෙන් අයින් වෙලා දැන් නැවතත් පොඩ්ඩක් වැඩේ පටන් ගන්නයි තියෙන්නේ. ඒ නිසා උනන්දුවක් ඇති කරගන්න මේ ආනාපාන සතියෙන් සෑහෙන යමක් කළා දෙනවා. විශ්වාසය ඇති කරගන්න ඕනේ නම් Tamanට සමත භාවනාවෙනුත් යන්න පුළුවන්. සෑහෙන මට්ටමකට ආනාපාන සතිය හරහා යන්න පුළුවන්. ඒ වගේමයි ආනාපාන සතිය හරහා සමත භාවනාවේ යම් පමණකට ඇවිල්ලා විපස්සනාවට යමු වෙන්නත් පුළුවන්. ඒ නිසා ආනාපාන සතිය හරියට නිකන් දෙකටම හම්බ වෙන තැඟක් වගේ, දෙකටම හම්බ වෙන ක්‍රමයක්. අපි චුට්ටක් ඒකට උත්සාහවත් වෙමු. මේ ටිකේ ඒ නිසා බලන්න Tamanට පුළුවන් නම් ආනාපාන සතිය වඩන්න ඒක උත්සාහත් වෙලා මට නැවතත් ලියන්න. එහෙම නැත්නම් මෙතෙන්දිම කතා කරන්න උවමනා නම් ඉතින් මේ විවෘත කරන්නත් පුළුවන්. කැමති නම් ඉදිරිපත් වෙන්න. නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. ඔව් ආ කියන්න එන්න. චුට්ටක් ඔන්නේ මයික් එක පොඩ්ඩක් ඉන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. මට තියෙන ගැස්සුව දැන් මේ බුද්ධ ආත්මතියේ කරලා බැරි වුණානේ. ඒකෙන් අසනීප වුණානේ. ඔව්. ඒ පාර වෛද්‍ය උපදෙස් සමුගුවා මේක රැට 4ට 5ට අවදින්න එපා. නිදි මරන්න එපා. ඒක වැඩ හොඳ නෑ. එනිසා මේ වෙනස් කරන්න වෙන වෙලාවක භාවනා කරන්න කියලා තමයි වෛද්‍ය උපදෙස් දුන්නේ. හරි. නමුත් දැන් එහෙම කරාම සමාධිය වැඩෙන්නේ නැහැ. දවල්ට හවසට කරාට මහාන්තිකත් එක හරියන්නේ නැහැ. ඔව් නෑ ඒක තමයි. ඔතන දැන් මහත්තයා මොකක්ද අරකින් ආපු සමාධිය? මට තේරෙන්නේ නැහැ. එහෙම දෙයක් නමුත් සමහරවිට විනාඩි 15ක් 20ක්
කිසිම බාහිර දෙයක් ගැන අවබෝධයක් නැතුව අර ආලෝක ඒ වගේම මේ විවිධ වර්ණ විවිධ එළි හඳ එළියක පායන වගේ ස්වභාවයක් තමයි තියුනේ. හරි කමන්නේ. ඒක පොඩ්ඩක් ආනාපාන සතියෙන් ගන්න පුළුවන්. ඔව්. ඒකෙන් උට වඩා හොඳට එන්න ඉඩ තියෙනවා. ආනාපාන සතිය වැඩුවද එතකොට මීට කලින්? නෑ නෑ ආනාපාතිය වැඩි නෑ. බුද්ධාංශුව දිතර වැඩි වැඩි කාලයක්. හරි කමන්නේ. දැන් ආනාපාන සතිය වඩන්න පටන් ගත්තද? දැන් පටන් ගන්නේ මෙහෙදි. ඔව්. පටන් ගත්තේ නැද්ද? මට පටන් ගත්තා. හොඳයි. එතකොට හුස්ම රැල්ල තේරෙනවද? ඔව් තාම එහෙම මට්ටමට ආවේ නැහැ. සාමාන්‍ය ගානට යන්නේ. ඔව්. හොඳයි. එතකොට ඔතෙන්දී උත්සාහ කරනකොට හිත තියෙන්නේ හුස්ම රැල්ලකද එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම බාහිරේද? හුස්ම රැල්ලට තියෙන්නේ. හුස්ම රැල්ලේ තියෙන්නේ. හොඳයි. ඒ කියන්නේ අපි තුමුන්න පැයක් වාඩිලා ඉන්නවා තමන් උත්සාහත් වෙනවා හුස්ම රැල්ල දිහා බලන්න. ඒ පැයෙන් මං කිව්වොත් උනාට 45ක්ම හිටියේ හුස්ම රැල්ලත් එක්ක කියලා. හරිද? එහෙම ඉච්චර වෙලෙ කරන්න බෑ. බෑ. පැය බාය. එච්චරත් බෑ. විනාඩි 10ක් 15ක් වගේ තමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ආයි බාහිර ඒවට යනවා. ඊට පස්සේ ආයි ගියාට පස්සේ ගිය බව දැනගන්නවද? ඔව් තේරෙනවා. දැනගත්තට පස්සේ මොකද කරන්නේ? ආයි මං ආයි මතක් කරනවා දැන් මේ මට තේරෙනවා දැන් මේ මම පිට ගිහිල්ලා මේ අදාළ තැන නෙවෙයි කියලා තේරෙනවා. හොඳයි. ඒ එච්චරයි. ගියාලා තේරුණා නම් ආයි ගේන්න හුස්ම රැල්ලට. එච්චරයි. මේක يعني සංකේත කරගන්න ඕනේ නැහැ. මේක එකපාරට හරියන්නේත් නැහැ. එහෙනම් මේක වැටි වැටි නැගිටින ක්‍රමයක් තමයි තියෙන්නේ. හුස්ම රැල්ලේ හිත පවත්වන්න උත්සාහවත් වෙනවා. තමන්ගේ මනාපය නැත්තම් ඌමනාව තියෙන හුස්ම රැල්ලේ පවත්වන්න. හැබැයි හිත යන ඕන පිට ආරමුණුට. අපි ඔය තරම් මේ පිටට යාම ගැන පශ්චාත්තාවප වෙන්න ගත්තොත් කනගාටු වෙන්න ගත්තොත් වැටෙනවා අපි. අනවශ්‍ය කරදරයක් අපි දාගන්නව අනවශ්‍ය විතර්කයක් නැත්නම් අනවශ්‍ය නීවරණයක් අපි අවදි කරනවා. එහෙම ඕනේ නැහැ. ස්වාමීනි මටත් හිතුණා මම මේ දුකක් මට දුකක් ඇති වුණා මේ අසනීපවනා මේ ඒක බලපෑවද කියලා මට සැකයක් ඇති වුණා. ඔව්. දැන් ඒ නිසා දැන් ආනාපාන සතිය පටන් ගමු. පටන් අරගෙන හුස්ම රැල්ල තියා බලන් ඉන්නවා. බලන් ඉඳද්දී ඔන්න ටිකක් හිටියා. විනාඩි 5ක් හිටියා. හැබැයි ඔන්න හිත පිට ගියා. පිට ගියාට පස්සේ අපිටම විනාඩියක් පිට ගිහිල්ලා හිටියා. ඊට පස්සේ ඔන්න දැනගත්තා කියලා. ඔන්න දැන් මේ ඉන්නේ පිටයි කියලා. ආයි ගේන්නේ ඒ වෙලාවට. ආයි හුස්ම රැල්ලට ගෙනා. ඔන්න ආයි තව හුස්ම රැල්ලක් කීපයක් ඔන්න බලාගෙන හිටියා. ඔන්න විනාඩි 5ක් ඔන්න හිටියා කියලා හිතන්න ආයි. ආයි ඔන්න පිට ගියා. ආයි ගෙනාවා. ඔච්චරයි. ඕක කරගෙන යන්න සාර්ථක වෙනවා. ඉතින් විශ්වාසය ඇති කරගන්න. වහන්සේට ගොඩාක් තියෙනවා. දරුවන් සන්නයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාව මම නොකඩවා මේ භාවනාවේ යෙදෙන්නෙමි. ඒ වසර එකහමාරක පමණ කාලයක සිටයි. බොහෝ කාලයක් සිත විසිරෙන ස්වභාවයේ පැවතුනි. දැනටද ඇතම් අවස්ථාවල සිත විසිරේ. සිත සංසිඳනවා යයි දැනෙන අවස්ථාද ඇත. පර්යංක භාවනාව. මෑතක සිට භාවනාවට මා මෙතන ඉන්නවා යන්නට සිත යොමු කරද්දී හුස්ම රැල්ල අසුවනවා සමගම හෘද ස්පන්දනයේ දැනෙන්නට පටන් ගනි. එහෙත් මා හුස්ම රැල්ලට හිත යොමු කරන්නට උත්සාහ ගනිමි. මෙබඳු අවස්ථාවක මා කල යුත්තේ කුමක්දයි පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔව් එතන පොඩ්ඩක් කියලෙමු. මේ කියන්නේ සමහර වෙලාවට ඔය වගේ දෙයක් වෙනවා. ඒ කියන්නේ අපි හුස්ම රැල්ලට හිත තියන්න ගියාට මේ හෘද ස්පන්දනයට යනවා. ඉතින් ඕක තරණය කරන්නම තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ඕක එක පාට මේ වෙන්නේ නැහැ. අර හිත පොඩ්ඩක් උරු වුණොත් මේකට යන්න ඔන්න ඒකක් සිද්ධ වෙනවා. මේ හින්දා නැවත නැවත උත්සාහත් කරන්න නැවත මේ ආශාසිත ගන්න. මේ මෙතෙන්ට යනවා වෙනුවට පුළුවන් නම් ආනාපාන සතියේදී අපි නාසිකාග්‍රයේ තමයි හිත රඳවන්න උත්සාහත් වෙන්නේ. බැරි වෙලාවත් ඉතින් හෘද ස්පන්දනය හා මිශ්‍ර වුණොත් ඒක හැබැයි ඉන්න පුළුවන් නම් Tamanට මේක කරදරයක් කරගන්න නැතුව ඉන්න පුළුවන් නම් එතනත් අරමුණක් කරගෙන යන්න පුළුවන්. ඒත් මුලදී ඒක එච්චර සුදුසු නෑ. ඒ හින්දා Taman නිකන් පටන් ගත්ත මට්ටමක නම් ඉන්නේ භාවනාවට ලොකු කාලයක් යෙදිච්ච කෙනෙක් නෙමෙයි නම් මේකට හිත ගියාට එතන තියන්න නැතුව, ඒ කියන්නේ ඉන්න දෙන්න නැතුව පොඩ්ඩක් උත්සාහයෙන් නැවත ආනාපාන සතියට ගන්නයි තියෙන්නේ. සක්මන් භාවනාව. නිවසේදීද මම ලනුපැදුරක සක්මන් භාවනාවේ යෙදෙන්නෙමි. ඒදී සිත විසිරෙන ස්වභාවය බොහෝ දුරට අඩුය. මේ වන විට විටින් විට ඇවිදීම නිතතින්ම සිදුවන බවක් අත්දකිමි. ඔබ වහන්සේට ඉක්මන් භවයක සත්‍ය අවබෝධ වේවා. මේ ඒක හොඳයි. ඒ කියන්නේ සත්‍ය අවබෝධ වීම කොහොමත් හොඳයි. මේ දැන් සක්මණේදෙද්දී අර මුලදී තමයි අපි ටිකක් උත්සාහයෙන් මේ බලෙන් මේ වැඩේ කරන්නේ. පස්සේ හැබැයි මේක කරගෙන කරගෙන යනකොට තමන්ට තේරෙනවා මේක වෙන්නේ ඉඩ හැරලා තමන් පැත්තකට වෙලා බලනවා කියලා. ඒ පැත්තට එනවා කියන්නේ භවනාවේ ප්‍රගතියක් තියෙන. ඒ නිසා සතුටු වෙලා මේ දේ වෙන්න ඉඩ හරින්න. තමන්ට ඒ කියන්නේ කයට ඇවිදින්න දීලා, નિરાයාසයෙන් වැඩේ වෙන්න ඉඩ දීලා තමන්ට තියෙන්නේ බොහොම මධ්‍යස්ත විදිහට අනායාසයෙන්
වැඩි වීරයක් නැතුව මොහොම මේ දැනෙන තැන හොඳට තේරෙන තැන හොඳට සතිමත් වෙන්නයි තියෙන්නේ. පුලුවන් තරම් හිත නිශ්ශබ්ද කරගෙන එතන දැනෙන දේ බලමින් කාලය ගත කරන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ, අවුරුදු දෙකක පමණ කාලයක සිට මම භාවනා ප්‍රගුණ කරමි. පරයන්ක භාවනාවේදී සමහර පරයන්කන්හිදී සිත අරමුණු වලින් තොරව පවත්වා ගත හැකිය. ඉඳහිට සිත විසිරෙයි. මෙනෙහි කිරීමේදී නැවත යථා තත්ත්වයට පත් වේ. මෙහිදී සිත කහේ ඇතිවන යම් යම් වේදනාවන්ට යොමු කරමින් මම වේදනාවන් යටපත් කරගත හැකිය. නමුත් සමහර පරයන්කන්හිදී සිත බාහිර අරමුණු සමග විසිරෙන අතර ඒවා අවබෝධ කොට ගන්නත් නැවත නැවත විසිරෙයි. පැයක පමණ කාලයකදී පවා සිත බාහිර අරමුණු සමග ගැටීම නතර නොවේ. මේ தත්ත්වය පහදා දෙනමින් කාරණිකෝ ඉල්ලාස් සිටින අතර මා භාවනාවේ ඉදිරියට යා යුත්තේ කුමන ආයුරින්දයි පහදා දෙනසේක්වා. නැහැ. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? මේ අවුරුදු දෙකම වැඩුවේ ආනාපාන සතියද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේකෙදිම තමයි. මේකෙදිම. ආ හා. හොඳයි. එතකොට ආනාපාන සතිය වඩද්දී දැන් ඒ කියන්නේ ඔය يعني පැයක් හිත පවත්වන්න පුළුවන් දැන් ආනාපාන සතිය. පුළුවන් ස්වාමීන් වහන්සේ ඉරියව්වේ ඉන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ඔව්. අර සිත විසිරෙන ගතිය තමයි තියෙන්නේ. හිත විසිරෙන්න ගන්නෙ මුලදිද මැදදිද අගදිද? විනාඩි දෙක තුනකදී දැන් සිත ඉරියව්වේ පවත්තලා මම දැන් මෙතන කියන මේකේ තියාගෙන ඔව්. හුස්ම රැල්ලට හිත යොදවන්න පුළුවන්. ඔව්. නාසිකාග්‍රයට ඒ ටික වේ බොහොම ස්වල්ප වෙලාවයි බාහිර අරමුණු වලට මේ වෙනවා. ඔව් දැන් ඊට කලින් අවස්ථාවේදී කියන්නේ මීට කලින් භාවනා කරද්දී එහෙම විසිරීමක් උනේ නැද්ද? ඒක සමහර වෙලා පරයන්ක වලදී විතරයි ස්වාමීන් වහන්සේ හැම වෙලාවෙම නෑ. සමහර ඒවයිදී යුක්තට හිත එකඟ කරගන්න පුළුවන් මේ එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔක සාමාන්‍යයි කියලා තමයි සලකන්නේ. ඒ කියන්නේ අපිට කියන්නේ 100%ක් හිත පිට යන්නේ නැතුව අරමුණේම ඉන්නවා කියන එකක් බලාපොරොත්තු වෙනත් බෑ. මේ ටික ටික වර්ධනය වීමක් වෙනවා. ඒ කියන්නේ පටන් ගත්තම අවදියට වඩා දැන් තේරෙනවා නම් මේ දැන් මට්ටමේදී පටන් ගත්තේ කාලෙදී පැයක් උත්සාහ කරාට හිත තිබුණේ අවශ්‍ය අරමුණේ නෙමෙයි වෙන අරමුණු වලයි බහුල වශයෙන් තිබුණේ. නමුත් දැන් ඊට සාපේක්ෂව උමනාව අරමුණේ තියෙනවා නැත්නම් භාවනා කර්මස්ථානයේ හිත තියෙනවා කියලා තමන්ට වැටහෙනවා නම් සංසන්දනය කරාම ඒ කියන්නේ වර්ධනයක් තියෙනවා. ඒක අනිත් පැත්තෙන් ගලා තියෙන්නේ ඔන්න පොඩ්ඩක් බලන්න වෙනවා. සමස්තයක් වශයෙන් මොකද හිතෙන්නේ? සමස වැඩි පුර මට තියෙන්නේ අර බාහිර මොන හිතේ යම්කිසි ප්‍රශ්න අරම වෙනසක් දන්නේ ස්වාමීන් වහන්සේ. අරම යන ගතිය වැඩි මට. වැඩි. يعني කලින්ට වඩා වැඩිද? එහෙමයි. දැන් සක්මන් භාවනාව ගැනත් එහෙම පොඩ්ඩක් මතක් කරනකොට කිව්වනේ නේ. සක්මන් භාවනාව සක්මනේදී පර්යංකයට වඩා සිත භාවනා අරමුණේ රැඳේ. පාදයේ එසවීම තැබීම වැටහි. ලනුපැදුරේ ස්වභාවයත් පාදයට ස්පර්ශ වන අයුරුත් වැටහි. සක්මනේ එක්කන්තයකදී සිටගෙන සිටීමේදී පාදවල හිරිවැටෙන ස්වභාවයක් ඇත. සක්මන පර්යංක භාවනාවට රුකුලක් දෙන්නත් භාවනාව තවදුරටත් පවත්වා ගත යුතු ආකාරයක් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේ නිරුවා. ඇත්ත ඉතින් රුකුලක් කියන එක ඉතින් ආවි අලුතින් කියන දෙයක් නැහැ. මේ සක්මනක් ඉස්සෙල්ලා කරන්න අනිවාර්යෙන්. මුලින් සක්මන හොඳට කළා බලන්න ඒකෙන් පුළුවන් තරම් හිත බාහිර අරමුණු වලට යනවා වෙනුවට මේ තමන්ට දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන්ද කියන මට්ටම සෑහෙන්න හැදුනට පස්සේ යන්න පරයන්ක භාවනාවට. හැම වෙලාවෙම සක්මන් භාවනාවට ගිහිල්ලා තමයි ඒක යෙදිලා තමයි පරයන්කට වාඩි වෙන්නේ. සක්මනේදී හොඳට එකඟ වෙනවා හිත. ඒ අර එකෙම පාදේම පවතිනවා හිත. ඔව්. ඒ කියන්නේ තමන් දැනීම මේ මොනහරි මෙනෙහි කිරීමක් කරනවද එහෙම නැතුවම යනවද? ඉස්සර වෙලා මෙනෙහි කරනවා මම දක්න කියන විදියට. ඊට පස්සේ අර මේ නිකම්මම අර ඉසවීම තැබීම ඒවා දැනෙනවා මට. හොඳයි. ඊට පස්සේ පාදයේ ස්පර්ශයත් එක්ක තියෙන දේවල් විස්තර හරීම ඒවත් තේරෙනවා. සේරම දැනෙනවා. දැනෙනවා. ඒ දැනීම තියෙද්දී හිත කතා කරගෙනද ඉන්නේ නැත්නම් හිත නිශ්ශබ්දයිද? හිත සමහරක් අවස්ථාවන්දී මේ යන වෙලාවල් තියෙනවා. ඒත් එක්කම ආපහු ඒක ඔව්. ඊට පස්සේ ගිහිලා සරණංගේ වාඩි වෙනවා. වාඩි වුණාම හිත පිට යන්න ගන්නවා. එහෙමද වෙන්නේ? අර ඒ ගිහිල්ලා ටික වෙලාවකින් ওই දේ සිද්ධ වෙනවා මට. දැන් මෙහෙම ඇහුවොත් මම විනාඩි 5ක් විතර දැන් ඔන්න අරකෙන් දැන් හැදිච්ච එකඟතාවයක් තියෙනවානේ. එහෙමයි. සක්මනේදී ඒ එකඟතාවය අරගෙනනේ දැන් එන්නේ. එහෙමයි. ඔන්න ඇවිල්ලා වාඩි වුණා. වාඩි වුණාට පස්සේ ඔන්න දැන් ඒ එකඟතාවය ඔන්න වර්ධනය වෙන්න ගන්නවා. එහෙමයි. හරිද?
වාඩි වුණා. වාඩිලා දැන් ආනාපාන සතිය දෙනවා. ඔන්න දැන් අරකෙන් තාය ටික ටිකව වර්ධනය වෙනවා. වර්ධනය වෙලා යම් අවස්ථාවකට ආවට පස්සේ ඔන්න කෙලවරක් නැතුව හිත පිටට යන්න ගන්නවා. එහෙම ගියොත් හරිද? එහෙමයි. හිත පිටට ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? දිගටම යනවද පිට? ඊ යනකොට මට ඒක අවබෝධ වෙනවා සංඥාංශ මම ආපහු අරමුණට එනවා. ඊ ආවත් ආයි සල්ප ළඟ යනවා. එහෙමනම් මට මීට කලින් භාවනා කරද්දී අපි තුමු දැන් මේ සිද්ධිය වෙන්න කලින් ආනාපාන සතිය වඩලා ඉවර වෙලා ඊට පස්සේ මොකද්ද කළේ? ආනාපානේ අපි තුමු මේක වැඩුවා මෙතන එකඟතාවයේ තිබුණා. ඊට පස්සේ මොකක් කරමින්ද හිටියේ මෙතෙක් කල්? ඒ මාර හුස්මරැල්ල මේව කරෙක්ම විතර තමයි ස්වාමීන් වහන්සේ මම කරේ. දෙකටම. ඊට ඔයහට ඒ කියන්නේ අර දැන් හුස්මරැල්ලේ ගොඩක් මේ අර සියුම් වෙන මට්ටමට වගේමත් ආවා. හරි. ඊට එහාට ගියේ නෑ. හොඳයි. කමන්නේ. දැන් සමහර විට මෙතන පොඩ්ඩක් ඔය සිතුවිලි වලට එන්න ඉඩ දෙන්න. මෙතන තරණය කරන්න මේ ටික යන්න ඉඩ දෙන්න ඕනේ. දැන් මේකේ භවනාවේ යම් අවස්ථාවක් තියෙනවා. එන අපේ නිකන් අර ඇතුලේ තැම්පත් වෙලාච්ච මහා ගොඩක් නිකන් එළියට එනවා වගේ ස්වභාවයක්. මෙතෙක් කල කියන භවනාවට බාධාවක් වෙන අන්දමේ ලොකු දේවල් උනේ නැද්ද ඔය කාල පරිච්ඡේදෙදී? නිකන් සාමාන්‍ය විදිහට ජීවිතය ගත කෙවුනාද? එහෙමයි සාමාන්‍ය. හරි. එහෙමනම් ඉතින් මේ දේ වෙන්න පුළුවන්. මම මේ කියන දේ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් කමන්නේ සක්මන් භවනාවේ හොඳට යෙදුණා. අතිමත් බව දිනු කරගත්තා, එකඟ කරගත්තා, ඔන්න ආවා. අපි තුන් විනාඩි 10ක් විතර ඔන්න ආනාපාන සතියත් හොඳට කෙරුණා. හිතන්නකො මෙහෙම. කෙරුණාට පස්සේ ඔන්න හිත තමන්ගේ ලොකු මේකක් නෙමෙයි හිතට ඔන්න කෙලවරක් නැතුව ඔන්න අරමුණු වෙන්න ගන්නවා. ප්‍රශ්නයක් නැහැ එන්න දෙන්න. මේකත් එක්ක මේ يعني විරුද්ධ වෙන්න යන්න එපා. පැමිණීමට විරුද්ධ වෙන්න යන්න දෙන්න එපා. එහෙම්ම එන්න දෙන්න. නිකං ඒ එනේනවා ටික එහෙම්ම අතහැරලා දාන්න. ඒ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බලන්න අවශ්‍යත් නැහැ. එනවා. ඔහේ යනවා යන්න දෙනවා. තමන් නිකං බොහොම නිකං පැත්තකට වෙලා තමන් පුළුවන් විලාට නැවතත් ආනාපාන සතියෙම ඉන්න බලනවා. මේ වැඩි වීරයකින් නෙමෙයි. අරකට යන්න දෙදී. ඔන්න යනවා. ඔහම ඉන්න බලන මේක දවසක් දෙකක් කරන්න. කරාට පස්සේ මේකේ ගිහිල්ලා ආයි ආනාපාන සතියට ඒවි. එතෙක් මේ දේ වෙන්න ඉඩ හරින්න. එහෙමයි. ඔව්. මේක يعني මෙතන තියෙන්නේ අර يعني හිතේ පොඩි සිරසුදු වීමක් වගේ දෙයක් පටන් ගැනීමක් වෙලා තියෙන්නේ. මේක වෙන්න ඉඩ හරින්න. යවිල්ලා ඉවර වෙලා ඊට පස්සේ එන සංසඳීම කලින් තිබුණට වඩා දියුණුවක් වෙන්නේ. එහෙනම් මේක ආපු නිකන් සම්දිස්ථානයක් කියලා තේරුම් ගන්නයි තියෙන්නේ. එහෙමයි සම්. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාව. මෙතන වාඩි වී සිටීමි. යනුවෙන් විනාඩි කිහිපයක් මෙනෙහි කළෙමි. පසුව හුස්ම රැල්ලට සිත තබාගෙන සිටියත් වරින් වර නිින්ද යන බව දැනුනි. නැවත නැවත ආයාසයෙන් සිත හුස්ම රැල්ලට තැබුවත් ඒ සාර්ථක වූයේ නැත. එම නිසා ශරීරයේ ඇති දෙතිස් කුණූප කොටස් කිහිපයක් එකින් එක මෙනෙහි කළෙමි. එවිට නිදිමත නැති වූ අතර සිත තදින්ම කුණූප කොටස් කෙරෙහි යොමු විය. ටික වේලාවකදී ශරීරය නොදැනී ගියේය. පසුව නැවත හුස්ම දැනී සිත හුස්මට යොමු කළෙමි. එවිට නිදිමත නොදැනුනි. හුස්ම කෙරෙහි සිහිය හොඳින් පවත්වා ගැනීමට හැකි විය. කුණූප කොටස් මෙනෙහි කිරීමේදී මුල් දිනේ දුටු වීඩියෝ පටයද සිහි විය. මෙම භාවනාව යෝග්‍යදයි කාරුණිකව පහදා දෙන සේක්වා. ප්‍රශ්නයක් නැහැ පොඩ්ඩක් මේ يعني පොඩ්ඩක් ඉතින් අර හිත හුඟා පිට යනනම් ඔයගේ උපක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් පොඩ්ඩක් අර කයේම යොදවනවා දැන් හැබැයි ඉතින් සාමාන්‍යයෙන් අපි ඔය පැත්ත ගන්නෙ හිතේ රාගය මතුවෙච්ච වෙලාවක. ඒ කියන්නේ රාගය මතුවෙච්ච වෙලාවක පොඩ්ඩක් ඔය කොනප කොටස් ටික මේව කරලාම රාගයේ සමනයටපත් වෙලා හිත මැදිස්ත වෙනවා. එහෙම රාගේ නැතත් හැබැයි මේකේ ප්‍රයෝජනේ තියෙනවා නම් නිකම් පිළිකුලක් ගැන අවධානයක් නැතුව කුණප කියන අවධානයක් නැතුව සාමාන්‍ය විදිහට කරන්න. දැන් මේ කොටස් ටික ගත්තා කේ සාලෝ මානකා දන්තා කියලා මේ කොටස් ටිකේ පොඩ්ඩක් කරකවනවා. හිත පොඩ්ඩක් කරකවනවා. මේ හිත එතකොට පිට යනවා වෙනුවට මේ කොටස් ටිකේ ඉන්න ගන්නවා. නිකම් වැටක් ගැහුවා වගේ දැන් මේ එතකොට මේ කොටස් පහේ තමයි අපි තුන් මුල් කොටස් පහ ගත්තා කියලා. කෙස් වල තියනවා ලොම් නාකා දන්තා තචෝ කියලා. ඉතින් මේ කොටස් පහේ විතරක් කරකවනවා කරකවද්දී ඒ කොටස් ටිකේ විතරයි දැන් හිත ඉන්නේ. බාහිරට යන එක වැලකිලා ඇතුලේ ඉන්න පටන් ගන්නවා. ඒකෙන් යම් එකඟතාවයක් ආවට පස්සේ ආනාපාන සතියට දාන්න. වරදක් නැහැ. වැඩේ සාර්ථක වෙනවා නම් මේ උපක්‍රමය හරහා යෙදුනට ප්‍රශ්නයක් නැහැ. සක්මන් භාවනාව ආරම්භයේදී සිටගෙන සිටින ඉරියව්ව මෙනෙහි කරමි. පසුව යටිපතුල් කෙරෙහි සිත තබාගෙන සක්මන් කිරීමේදී යටිපතුලට සීතල ගතිය රළු බව දැනේ. පතුල විලුඹ ඇඟිලි ආදී තැන් ස්පර්ශ වන ආකාරය හොඳින් දැනේ.
මෙය නිවැරදිද? ඔබ වහන්සේට දීර්ඝායුෂ සහ මන නිවන් අවබෝධ කර ගන්න. සක්මන් භාවනාව. සක්මන් භාවනාව ආරම්භයේදී සිටගෙන සිටින ඉරියව්ව මෙනෙහි කරමි. පසුව යටිපතුල් කෙරෙහි සිත තබාගෙන සක්මන් කිරීමේදී යටිපතුලට සීතල ගතිය, රළු බව දැනේ. පතුල විලුඹ ඇඟිලි ආදී තැන් ස්පර්ශ වන ආකාරය හොඳින් දැනේ. මෙය නිවැරදිද? ඔබ වහන්සේට දීර්ඝායුෂ සහ නිවැරදි. ඒ කියන්නේ ඕකේ අපි වර්ග කරන්නේ නැහැ. අපිට මෙන්න මේ කොටස විතරයි දැනගන්න ඕනේ. ඉතිරි කොටස් දැන ගැනීම වැරදි කියලා දෙයක් නැහැ. මේ දැනීම් සියල්ලටම අපි විවෘතයි. ඒ කියන්නේ හිතේ ඇති වෙන්න තියෙන්නේ විවෘත භාවයක්. අපි සක්මනේ යෙදෙනවා. සක්මනේ යෙදෙද්දී කායික වශයෙන්, ඒ කියන්නේ බාහිරත් එක්ක ස්පර්ශ වීම හරහා කායිකව දැනෙන දේත්, කායික වශයෙන් මේ ඇඟිලි එකිනෙක ස්පර්ශ වීම හරහාම දැනෙන දේත් මේ කොයි දේත් වළංගුයි. ඉතින් ඒ නිසා මේකේ අපි එකක් කොටසක් හරිය අනිත් කොටස වැරදි කියලා දෙයක් නැහැ. මේ සියලුම දැනීම් රාශියම අපේ සතියට හසු කර ගැනීම තමයි තියෙන්නේ. එහෙනම් දැනිච්ච දේ ගැන කිසි වරදක් හිතන්න දෙයක් නැහැ. වැඩේ සැහැල්ලුවෙන් කරගෙන යන්නයි තියෙන්නේ. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ, මම මෙම වැඩසටහනට ආධුනිකයි. විවිධ පින්කම් කරමින්, අනුන් ලවා කරවමින් ආගමනුකූල ජීවිතයක් ගත කළද සංවිධානාත්මකව සිදු කරන මෙවැනි භාවනාවකට මීට පෙර සහභාගී වී නැත. දිනපතා මෛත්‍රී භාවනාව කරමි. පරයන්ක භාවනාව සඳහා ආරම්භක ප්‍රයත්නයක් ඊයේ සිට ගතිමි. ඒත් සිතේ විසිරීම බහුල වශයෙන් සිදුවේ. යලි යලිත් එක්තැන් කර ගැනීමට උත්සාහගෙන භාවනා කරමි. සිතේ විසිරීම අවම කර ගැනීමට උපදෙස් පතමි. සක්මන් භාවනාවේදී ඉහත භාවනාවට වඩා සිත එක්තැන් කර ගැනීම පහසු බව හැඟේ. ස්වාමින් වහන්සේ, මේ අත්බවේදීම ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. ඉතින් තමන්ට තේරෙනවා නම් සක්මන් භාවනාවේදී කලින් කියන්නේ ඉඳගත්තට වඩා මේ එකඟ භාවයක් ඇති කරගන්න තමන්ට පුළුවන් කියලා. සක්මන් භාවනාව කරන විදිහත් හොඳින් තේරලා තේනවා නම්, ඒ පියවර ටික වැටහිලා තේනවා නම් වැඩිපුර වෙලාව සක්මනේ යෙදෙන්න කිසිම වරදක් නැහැ. කොහොමත් මුලදී සක්මනේ හොඳට මේක අහුවෙන්න ගත්තා නම් සතිමත් භාවයේ කොහොමද සක්මනේදී දියුණු කරන්නේ කියන දේ තමන්ට තේරෙන්න ගත්තා නම් ඒකම සුබ ලකුණක්. එහෙනම් ඔය කලින් කරව පින්කම් දැන් පළදෙන වෙන්න පුළුවන්. ඒකේ ලොකු ප්‍රතිඵලයක් තියෙනවානේ. ඉතින් ඒ නිසා ඒකෙනු සතුට වෙලා දැන් මේ අනුන්ට කළා. දැන් මේ මට මම දැන් කරගන්න යන්නේ කියලා තමන් සතුට වෙලා සක්මනේ වැඩියෙන් යෙදෙන්න. කිසි ගැටලුවක් නැහැ. සක්මනේ වැඩියෙන් යෙදෙමින් තමන් තේරුම් ගන්න කොහොමද මේ හිත පිට ගියාට ඕකෙන් පශ්චාත්තාප වෙන්නේ නැතුව, ඕකෙන් කලඟාටු වෙන්නේ නැතුව කොහොමද මේ ආයෙ ගනල්ලා මේ දැනෙන දෙයට තියන්නේ. ඊට ආයෙත් ඔන්න විනාඩියක් විතර ඒක ඉන්න. ආයෙ ඔන්න පිට යනවා. ආයෙ ගනල්ලා තියාගන්න. ආයෙ ටිකක් ඉන්න. ආයෙ පිට යනවා. ආයෙ ගනල්ලා තියාගන්න. මේ ක්‍රමේ හැර මේක මේ විදිහට හිත ක්‍රමානුකූලව පුහුණු කිරීම හැර වෙන ක්‍රමයක් නැහැ. වෙන ආශ්චර්යයක් නැහැ හිත එකපාරටම මේ අරමුණේ තබන්න. මේක පුහුණුව හරහාමයි අපි හිත එකඟ කරන්න තියෙන්නේ. හිත සතිය දියුණු කරන්න තියෙන්නේ. ඒ ඇත්තටම ඉතින් බුදුයන් වහන්සේ පෙන්වන්නේ තනි ක්‍රම ප්‍රායෝගික දහමක්. ඒ කියන්නේ මේවා අපිට යාඥා කළා, පහම්පත්තු කළා මේ දේ වෙයි කියලා හිතන්න අමාරුයි. මේක අපි ප්‍රායෝගිකවම දියුණු කළ යුතු දෙයක්. ඒ නිසා උත්සාහත් වෙන්නයි තියෙන්නේ. මේක මේ බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ අපේ సంతානෙන් හිතේ යම් යම් ගුණ ධර්මයන් දියුණු කරගත යුතුයි. ඉස්සරහට ගත යුතුයි. යම් කිසි අගුණ ධර්මයන්, නීවරණ ධර්මයන් යටපත් වෙන්න ඉඩ හරින්න ඕනේ. නැත්තම් ඡය වෙන්න ඉඩ හරින්න ඕනේ. ඉතින් මේ දේ අපි ප්‍රායෝගිකව කළ යුතුයි. මේක අපිට වෙන වෙන උපක්‍රම හරහා කරනවට වඩා මේ ප්‍රායෝගික ක්‍රමයේ හරහා තමයි මේක යාදෙන්නේ. නැත්තම් මේක කල්පවත් නැමේ අල්ල හිටින්නේ. ඉතින් ඒකට තමන් උත්සාහත් වෙන්නයි තියෙන්නේ. ඉතින් වැඩිපුර සක්මන් භාවනාවේ යෙදෙන්න, සක්මණෙන් ක්‍රමයේ අල්ල ගන්න, සතිය ටිකක් ඉස්සරහට ගන්න, ඒක කාලයක් කරගෙන කරගෙන යනකොට ඔන්න හිමීට පරයන්කයට ගිහිල්ලත් තමන්ට තේරෙන්නේ දැන් ඉස්සල තරම් හිත පිට යන්නේ නැහැ. ඒ වෙනුවට ඔන්න දැන් ටිකක් මේ බලන් ඉන්නේ අරමුණ නම් නැත්නම් මේ ආනාපාන සතිය නම් ඒකේ ඉන්න ඉඩ තියෙනවා. නැත්නම් බලන්න සමහරවිට ආනාපාන සතියට වඩා තමන්ට මේ උදරයේ පිම්බීම හැකිලිම ප්‍රකට වෙනවා නම් ඒකෙ තිබ්බත් වරදක් නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ආනාපාන සතියම කළ යුතුයි කියලා නීතියක් නැහැ. තමන්ට ආනාපානෙ වැටෙන්නෙම නැත්නම් ඒ වෙනුවට හොඳට මේ උදරයේ පිම්බීම හැකිලිම හොඳටම වැටෙනවා නම් කිසිම වරදක් නැහැ ඒක කරන්න. ඒ නිසා මේ අරකම කළ යුතුයි කියලා නියමයක් නැහැ. තමන්ට ගැළපෙන දේ තමන්ම පොඩ්ඩක් මේ මූලකමටහන තෝරගන්න වෙන්නේ. තමන් වාඩි වුණාට පස්සේ හොඳට කය සංසිඳිලා හිත ටිකක් කයටත් එක්ක ඇවිල්ලා ඉඳද්දි තමන්ට වැඩියෙන්ම වැටහෙන්නේ පිම්බීම හැකිලිම නම් ආනාපාන සතිය වැටෙන්නෙම නැත්තම් ඒ කියන්නේ අරක එක යන්න පුළුවන්. මේකට ආනාපානයටම යා යුතුයි කියලා නියමයක් නැහැ. හොඳයි. දීර්ඝ ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ආධුනිකයෙක්සේ වම දකුණ මෙනෙහි කරමින් සක්මන ආරම්භ වුනි. පාදයේ පොළවේ ස්පර්ශ වන විට පොළවේ රළු මෙලෙක් ගති වම දකුණ කකුල්වල ගැටෙන තැන් අකණ්ඩව නිරීක්ෂණය කරමි. ශබ්ද වේදනා තිබුණත් ඒවායින් බාධාවක් නැත. සක්මන කෙළවරදී මෙනෙහි කිරීම සෙමින් සිදු කරමි. විනාඩි කීපයක් යත්ම මාරුව සක්මන ඉබේම වාගේ සිදුවේ. මෙනෙහි කිරීමකින් තොරව සතිය අඛණ්ඩව පවතී. බාධක ලෙස සිතුවිලි ආවත් මා වහාම මෙනෙහි කර එහි එළවාගත් සැනින් සිතුවිලි ඉවතයයි. තවත් වේලා යන විට ඔහේ නික්මී පාවෙන්නක් මෙන් සක්මන සිදුවේ. ගොරෝසු දැනීම එකක්නේ ඉඳ හිටයි. ගොරෝසු දැනීම් එන්නේ ඉඳ හිටයි. සමස්ත ඇවිදීමේ ක්‍රියාවලියට ඉබේ සිදුවෙන්නක් මෙන්ද පිටත සිට මේ දෙස බලාසෙ ඉඳින සයක්ද දැනේ. කය සිත ඉවතට සැහැල්විය. කය සිත ඉතාම සැහැල්විය. අරමුණ නොපෙනේ. දියපාරක් නොනවත්වා ගලාගෙන යන ආකාරයට ගෙවිගෙන යන අයුරු හැඟේ. මෙය බොහෝ කලක සිට සමහර සක්මන්වලදී අත්දකින්නකි. මේ පිළිබඳව ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. කාගෙද කියන්න පුළුවන්ද? සක්මන ගැන ලියලා තියෙනවා. හැබැයි මම අහන්නේ පරයන්ක ගැන. පරයන්කදී මොකද වෙන්නේ? පරයන්ක ලියලා තියෙනවා. පරයන්ක ලියලා තියෙනවා. චුට්ටයක් කියන්න. පරයන්ක භාවනාව. ආනාපාන සති භාවනාව ආස්වාස ප්‍රාස්වාසය මෙනෙහි කරමි. ආරම්භයේ පටන්ම ආස්වාසය සියුම් වීම සිසිල්ව ඇතුළු එන අතර ප්‍රාස්වාසයේ ගොරෝසුව වේගයෙන් උණුසුමට පිටවන අයුරු වැටහි. ආස්වාසය වැඩිපුර දැනෙන තැනට නාස්කුහරයේ මැදට සතිය යොමු කරමි. ආස්වාසය ලාවට ඇතුළු වී ගොරෝසු වී නැවත සියුම් වී ගලා යයි. ප්‍රාස්වාසය යොමු වන තැනක් සොයාගත නොහැ. නාස්කුහර දෙකේම පුරවාගෙන වේගයෙන් උණුසුමට පිට වී යයි. ප්‍රාස්වාසය අවහිර වී ආස්වාසය පටන් ගන්නා තැන හිස් තැන දකිමි. ක්‍රමයෙන් ආස්වාසය ප්‍රාස්වාසය සියුම් වේ. එවිට ආස්වාසය අහවර වන තැන ප්‍රාස්වාසය ආරම්භ වන තැන සුළු හිඩසක් දකිමි. විනාඩි 15ක් පමණ මෙම ක්‍රියාවලිය දෙස බලා සිටිමි. ආස්වාස ප්‍රාස්වාසයේ ක්‍රමයෙන් සියුම් වී ආස්වාස ප්‍රාස්වාසයේ වෙනස නැතිව යයි. සියුම් වීමෙන් පසුව ටික වේලාවකදී හිසේ තදවීමක් වැනි දෙයක් දැනෙන්නට පටන් ගනී. ඒ දෙස පූර්ණ සතියෙන් යුතුව බලා සිටිමි. ටික වේලාවක් ඒද සංසිදේ. හිතේ සැහැල්ලුවක් ඇතිවේ. කය නොදැනී ගොස්ය. සිතද ඉතා ප්‍රණීත. අරමුණු නැත. මෙලෙස සෑහෙන වේලාවක් ගෙවී යයි. කාලය සිහියේ නැත. සෑහෙන වේලාවකට පසුව සමහර පරයන්කවලදී ඇඟ කිලිපොලා යන ප්‍රීතියක් දැනේ. මාගේ භාවනාවේ ඉදිරි පියවර සඳහා උපදෙස් ඉතා ඕනෑකමින් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව හා දීර්ඝායුෂ පතමි. හරි, මට හිතෙනවා ආනාපානෙම යන්න පුළුවන්. ඔය විදිහට ආවහම මං හිතන්නේ මම මීට කලිනුත් මෙනින්ට කිව්වා. ඒ කියන්නේ අර ආනාපානයේ ඔස්සේම යන චරිතෙදී කෙලින්ම මේ ඔගේ ප්‍රීතිය එන්න ගන්නවා. ඒ කියන්නේ ප්‍රීති පරිසංවේදී සුඛ පරිසංවේදී පැත්තට එනවා. ඒ නිසා ඒකට ආවට පස්සේ කෙලින්ම දැන් ආනාපානය ආරමුණු කරනව වෙනුවට ඒ ප්‍රීතිය ආරමුණු කරනවා. දැන් කායික වශයෙන් පවා නිකන් රැලි යනවා වගේ, නැත්තම් මේ මොනවාද ඒකට කියන්නේ මේ හිරිගඩු පිපෙනවා වගේ. එහෙම දේවල් එහෙම වෙලා තියෙනවද? ඒ වෙද්දි ඒක දිහා බලන්න දැන්. දැන් මේ දැන් කර කර හිටියේ වැඩේ පොඩ්ඩක් වෙනුවට දැන් ආනාපානි දිහානේ බල හිටියේ. ඒක ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න දැන් මේ ප්‍රීතියක් එනවා. හිමිට ප්‍රීතිය දිහා බලනවා. ප්‍රීති පරිසංවේදී අස්ස සාමීත සික්කති කියලා බුදුහාමුදුරු පෙන්නනවා. එතකොට ඊළඟට දැන් කායික සෝයයක් දැනෙනවා. නිකන් පා වෙනවා වගේ දැනෙනවා. එතකොට මේ ඒක දිහා බලනවා. ඒ කියන්නේ කොහොමද මේ කායික වශයෙන් මේ සෝය? ඒ සෝයත් ඔන්න බැලීම හරහා වෙනස් වීමකටපත් වෙනවා. ඒක කියන්නේ තමන්ටම කියලා පවත්වන්න බෑ, උමනාවලට ගන්න බෑ. කියන්නේ තමන්ට දැන් ටක් ගාලා දැන් මට පා වෙනවා වගේ දැනෙන්න ඕනි කියලා කිව්වට එහෙම වෙන්නේ නෑනේ. එහෙම වෙන්නේ නෑ. ඒ වුණාට දැන් මේක හරහාම එන්න ඕනේ. මේ ක්‍රියාදාමයේ හරහාම ඇවිීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේක එන්නේ. ඒ ඇවිල්ලත් අපි ඔන්න බලබලා ඉඳන් දැන් මේක සමහරට නොපෙනී යනවා. නැත්නම් මේ ගිහිලා ඔන්න සමහරට ඒ වෙනුවට කයේ යම් වේදනාවක් හට ගන්නත් ඉඩ තියෙනවා. ඒතකොට ඒකත් බලන්න. කිසි ප්‍රශ්නයක් නෑ. ඒක බලබලා ඉඳන් ඔන්න ආයි සුඛ වේදනා පැත්තට මතු වෙන්න ඉඩ තියෙනවා. නැත්තම් ඔන්න ආයි රැලි යනවා වගේ එන්න ඉඩ තියෙනවා. ඒක බලන්න. කෙලින්ම දැන් වේදනාවන් පසනාවට යන්නේ. ආනාපාන සති සූත්‍රය බුදුහාමුදුරු විස්තර කරන්නේ. ඒ පැත්තට සම්පූර්ණයෙන්ම යන්නේ.
මේවා ඔක්කොම බලබලා ඉන්නවා. ඒ කියන්නේ දැන් කෙලින්ම මේ ආනාපානෙන් වුණා කරන නිකන් සමතපැත්තක් වගේ හැදීගෙන ආවා. ඊට පස්සේ කෙලින්ම විපස්සනාවට නැඹුරු වුණා. නැඹුරු වෙලා දැන් ඉන්නේ වේදනාවන් පසලා පැත්තේ. සුඛයක් කියන්නේ වේදනාවක්. ඊළඟට සුවයක් කියන්නේ වේදනාවක්. පාවෙනවා වගේ සැහැල්ලුවක් වගේ කියන්නේ වේදනාවක්. ඒ කියන්නේ කායික වශයෙන් දැනෙන සුවය කියන්නේ වේදනාවේ එක් ස්වරූපයක්. හිතේ දැනෙන සුවය නැත්නම් සොම්නස හිත කය කිලිපොලා යන ගතිය හිතේ යන සැහැල්ලුව මේ ඔක්කොම ඇවිල්ලා වේදනාවේ ස්වරූප. කායික වේදනාවක් තියෙනවා මානසික වේදනාවක් තියෙනවා. දැන් ධොම්නස් පැත්තනොට සොම්නස් පැත්ත ඇවිල්ලා තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි ඒක බොහොම සියුම්ව අරමුණු කරනවා. මේ දෙයට මොකද වෙන්නේ? දැන් මේ දේවල් වෙනස් වෙනවා නැත්නම් ඇති වෙනවා ආයි නැති වෙනවා ආයි ඒ වෙනත් පැත්තකට පහළ වෙනවා නැව උපේක්ෂාවට යනවා. උපේක්ෂාව ආයි සොම්නස් පැත්තට යනවා. සොම්නස් එක ආයි උපේක්ෂාවට යනවා. උපේක්ෂාව එක ආයි ධොම්නස් පැත්තට යනවා. ධොම්නස් එක ආයි උපේක්ෂා පැත්තට යනවා. මේක කෙලවරන්නේ වෙනස් වෙනවා. ඉතින් මේ දේවල් හොඳට බලබලා බලබලා ඉන්න වෙනවා. ඉතින් අර මේක එහොම ඉන්න අතරේ නිකන් හිත දිහත් ඕනනම් බලන්න. හිතේ දැන් තත්ත්වය මොකක්ද? හිතට තියනවාද දැන් උපේක්ෂාවක්? ඒ කියන්නේ මේවා දැන් මගේ නෙමෙයි. මේ වේදනාවන් දිහා මම බලබලා ඉන්නවා. එච්චරයි. දැන් මේ නිකන් වේදනාවන් මේගොල්ලන්ට ඕන ඕන වෙලාවට හට ගන්නවා. මම නිකන් පැත්තකින් ඉඳන් දැනුවත් වෙනවා. එහෙම කෙමින් යනකොට ඔන්න සමහරවට ඕකත් පසු කරාම සමහරට වේදනාව ටික සංසත් නිකන් සමනය වෙන්න දෙන්න තියෙනවා. මුකුත්ම වේදනාවක් දැන් තේරෙන්නේ නැහැ. එහෙමත් වෙලා තියෙනවද? එහෙයි. දැන් කය සම්පූර්ණයෙන් නැති වෙලා ගියා. කය මුකුත් නැහැ. හිතත් නිකන් ඔහෙ තියෙනවා. මුකුත්ම නැහැ මේ වේදනාවක් කියලා දෙයක් හරමුණු කරන්න. එහෙම වෙලා තියෙනවද? වෙලා තියෙනවා. මේ කාලේ දැනෙන්නේ නැහැ. කාලේ දැනෙන්නේ නැහැ. ඔව්. කොච්චර වෙලා මේක උනාද කියලා දැනෙන්නේ නැහැ. අර සක්මනේදී අර වතුර පාරක් කැඩි 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 යනවා වගේ මට ඒක හැම සක්මනේදීම නෙමෙයි. ඔව්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ ඔතනදී කෙලින්ම ඒ කියන්නේ අපේ සක්මන බොහොම ස්වාභාවිකව සිද්ධ වෙනවා කායික වශයෙන්. හැබැයි හිත මේ හිත තියෙන නිකන් එකකින් අයින් වෙලා වගේ. තමන් ඉන්නේ බාහිරේ. පරතෝ කියලා අපි කියන්නේ. අනුන් වවුඩපත් වෙලා දැන්. අපේ දැකීම නිකන් අනුන් දිහා බලනවා වගේ දැන්. මේ අපේ කය අපේ කියාගත්ත කය දිහා අනුන්ගේ කයත් දිහා බලනවා වගේ බලනවා. පැත්තකින් ඉඳන් බලනවා. බලබලා ඉතින් කය එහෙට මෙහෙට යනවා. මම ඉතින් පැත්තකින් ඉඳන් බලන් ඉන්නවා. එහෙම තත්ත්වයක් තියෙන්නේ. දැන් එතකොට හිතේ තියෙන්නේ සැහැල්ලුවක්ද බරක්ද? සැහැල්ලුවක්. සැහැල්ලුවක්. හරි. එහෙනම් ඒ සැහැල්ලුව පවත්තා. ඒ කියන්නේ හිත සැහැල්ලු වෙනවා කියන්නේ විපස්සනා පැත්තෙන් මේ ප්‍රගතියක් තියෙන්නේ. හිත තැම්පත් වෙනවා කියන්නේ හිත නිවෙනවා කියන්නේ. හිතේ අර කලින් තරම් ඝර්ෂණයක්, රළු බවක්, නිකන් පීඩනයක්, පෙළන ගතියක් නැතුව සමනය වෙනවා කියන්නේ දුනවත් තියෙනවා. ඒ පැත්තෙන් යනවා. දැන් ඔහොම අපිටම ඔහොම යන අතරේ අපිටම ඉඳගෙන කරන භාවනාවේදීම වේදනාවන් බලබලා හිටියා. වේදනාවන් බලබලා ඉඳද්දී ඔන්න වේදනාවන් සියල්ල සමනය වුණා. සමනය වුණාට පස්සේ නිකන් බලන්න හිත දිහා. හිත දිහාත් බලන්න. හිත දිහා බලද්දී ඔන්න බුදුහාමුදුරන් කරන චිත්තපටි සංවේදී අස්සසිස්සාමිති සික්කති. දැන් මේ හිත දිහා හිතින් බලනවා. දැන් මේ ආනාපානේ බලබලා හිටියේ හිතනේ. ආනාපානේ ඔන්න ඕනනම් එහෙමත් බලන්නත් පුළුවන්. ඔන්න පොඩ්ඩක් ආය ආනාපානේ බලනවා. තේරෙනවා නම් ආනාපානේ පොඩ්ඩක් බලනවා. ඒ ආනාපානේ බලන හිත දිහා තව හිතකින් බලනවා. එහෙම දැක් වෙන්නේ නැද? ඒ කියන්නේ චිත්තානුපසනාවට එද්දී ඒ කියන්නේ මේ හිතේ ස්වභාවය දිහා තවත් හිතකින් දැනගන්නවා. ඉතින් මහා අමාරු දෙයක් නෙමෙයි අර මේ සිද්ධාන්ත වශයෙන් විස්තර කරද්දී හරි ගැඹුරුයි වගේ. ඒනට ඔක ප්‍රායෝගිකව කරන්න ගත්තම කරන්න පුළුවන්. නිකන් හිත නිහාව අර වේදනාවන් දිහේ නිකන් කයට යොමු වෙච්ච වේදනාවන් කෙරෙහි බලබලා තිබුණ හිත දැන් දානවා හිතටම. හිතම දිහා බලනවා. ඒක දිහා බලබලා ඉන්නවා. ඒක දිහා බලබලා ඉඳද්දී ඔන්න හිතේ සතුටක් එන්න පුළුවන්. නැත්තම් හිත ආයේ නිකන් උපේක්ෂා වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. දැන් හිත ඊට පස්සේ ආයේ වේදනාවන් ටික අමතකයි මග හැරුණා. දැන් යන්න හිතත් එක්ක. කලින්ම ඊළඟට හිත දිහාම බලාගෙන ඉන්නවා. දැන් ඉන්නේ හැබැයි හරිම සැහැල්ලුයි. ඉස්සෙල්ලා අපි තුමු වාඩි උනේ නිකන් බොහොම වීරය ආසනයක. හොඳට කෙලින් ඉඳලා වාඩි උනේ. දැන් හැබැයි එහෙම නෙමෙයි. බොහොම නිකන් හරි සැහැල්ලුවෙන් ලිහිල් වෙච්ච ආසනයක ඉන්නේ හිත දිහා බලාගෙන. දැන් හිතට ඕන තැනක යන්න ඉඩ දීලා වගේ ඉන්නේ. හැබැයි යන්නත් ඉඩ තියෙනවා, ඉන්නත් ඉඩ තියෙනවා. දැන් තියෙන නිකන් මධ්‍යස්ථ භාවය. ඔහොම කළා නැද්ද? බලලා තියෙන දැන් ওই ප්‍රීතිය ආවම ස්වාමීන් වහන්ස මට ඒක නිකන් දරා ගන්න බෑ වගේ යනවා. ඒක නිකන් වැඩි වෙලා ගිහින් තලුයි නිකන් කායික වශයෙන් රළු ගතියක් තියෙනවා. ඒක නිකන් හරි දරන්න බෑ වගේ ඉවරයක් නැතුව යනවා වගේ. ඒක ඊළඟට සංසුන් එන එක අඩු වෙනවා. සංසුන් වෙලා ඒක අඩු වෙලා යනවද?
මොකද්ද කියන්නේ ප්‍රීතිය ආවහම දැන් මේකත් තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මේක අපිට මම කැමති නෑ කියලා වළක්වන එකට වඩා ඔහෙ එන්න දීලා අතහැරලා දාන්න. ඒ කියන්නේ ඒක ඇවිල්ලා ඉවර වෙනවා. ඒ කියන්නේ අපේ හිතේ උපේක්ෂාව හදාගත්තා නම් ඒ හරහාම ප්‍රීතිය උපේක්ෂාවට වැටෙනවා. අපිම ඒක නොරොස්නා ගතියක් එනවට වඩා මේ ප්‍රීතියත් මේ හේතුන් නිසා හටගත් දෙයක්. මේක මට පාලනය කරන්න බෑ. මේ දැන් මේකට ඕන කරන හේතු ටික සකස් වුණ හින්දා දැන් එයා එනවා. මේ හේතුඵල ධමයක් තියෙනවා කියලා තේරුම් අරගෙන ඒක පිළි අරගෙන නිකන් මගේ නෙමෙයි වගේ බලන් ඉන්නවා ඒක දිහා. ඕනනම් ඒ ප්‍රීතියේ වෙනස් වීම ටික දැකදක ඉන්න. ප්‍රීතිය ඇවිල්ලා එකම මට්ටමේ තියෙනව නෙමෙයිනේ. නෑ. ඒවත් වෙනස් වීම තියෙනවනේ. ඒ හැම වෙනසක් ගානෙම දැකදක ඉන්න. සූක්ෂමව සිද්ධ වෙන ඒ ප්‍රීතියේ මේ අඩු වැඩි වීම. ඒ ටික බල බලා ඉන්නවා. ඔව්. කළ බලලා මට කියන්න. හොඳයි. හොඳයි. ඒක තේරුම් ගන්න. අවසරයි ලිගිත ප්‍රශ්න අවසానයි. වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඔව්. අපේ මෙහෙණින් වංශගේ ප්‍රශ්නට ආ ඔව් ඒකේ උත්තරෙත් තියෙනවා. ඔව් මම ඒකත් මේ බලාගෙනත් ආවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේත් එක්කම මම ඔකත් අහලා දැනගන්න බැලුවා. මට ස්වාමීන් වහන්සේ දැන් ආනාපාන සතියේදී ලොකු ප්‍රශ්නයක් මුකුත් මතුවෙන්නේ නැහැ. බලලා ඒ දැකලා අවසන් වුණ නිසා සක්මුණේදී ඒක තමයි තියෙන්නේ. ඒක තමයි සිද්ධිය. එතකොට දැන් මොකද කරන්නේ? ඒක තමයි. ඒ කියන්නේ අපි තේරුම් ගන්න තියෙන්නේ අපේ කියන්නේ විපස්සනාව හරහා හිත සංසිඳන එක වෙන්නේ. හිත ඇතුළට එන එක වෙන්නේ. හිතේ සංස්කරණයන් අඩු වෙන එක වෙන්නේ. ඉතින් අපි සංස්කරණයන් තමයි අපි වැඩ වශයෙන් දකින්නේ. හාම තද නින්ද තියෙනවද? තද නින්ද? තද නින්ද එනවා. එතකොට අර මල් සක්මනේදිද? නෑ ස්වාමීන් වහන්සේ ආනාපානසතිය දකින්න දෙන්නේ තද නින්දක් එනවා. අහහ තද නින්ද. දැන් හැබැයි දැන් මෙහෙම ආනාපානසතියක් කියලා හුස්ම රැල්ල බලන්න යනවද? නෑ එහෙම බලන්නේ දැන් ඔයි එහෙමත් මං බැලුවා මොනවා එහෙම යන්න එපා දැන්. ඒ කියන්නේ එහෙම දැන් අරමුණක් අනවශ්‍ය විදිහට දැන් අරමුණුත් එක්ක දැන් ඉන්න යන්න එපා. ඒ වෙනුවට තනිකරම චිත්තානුපස්සනාවකින් ධම්මානුපස්සනාවකින් යන්න. කායික පැත්තට දානම වෙනුවට හිත තනිකර මනසත් එක්ක ඉන්න. හිතත් එක්ක ඉන්න. සංසුන් වෙලා ගොඩාක් වෙලා ඉන්න නිසා මේ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. මොකද මේ ඒක තමයි දැන් හිත සංසුන් නම් හිත එළියේ වෙන බාහිර අරමුණු වලට යන්නේත් නැත්නම් හිත තියෙන්නේ බොහොම සංසිඳිලා නම් නිවිලා නම් නැත්නම් වෙන කෙලෙසෙකුත් ඇත්තෙත් නැත්නම් එහෙම ඉන්න දෙන්න. අයි ඊට වඩා අපි يعني මේකේ අපි මුකුත් නේ හිත නිරුද්ධ කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම දෙයක් අවශ්‍ය නැහැ. තව තියෙනවා. මොකද්ද? තව තියෙනවනේ කරින්. ඒක තමයි. ඒ කෙලෙස් ටිකට එන්න නම් අපි මේ નિરાයාස මට්ටමට යන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් ආයාස කර කර හිත නිකන් අර මං ඊයේ කිව්වා වගේ කිටි කිටියෙන් අල්ලන් හිටියොත් කෙලෙස් වලට එන්න ඉඩක් නැහැ. ඉතින් අපි දැන් අතහරින්න ඕනේ. අතහැරලා හිතට නිකන් මේ එයා කැමති විදිහට යන්න, එයා කැමති විදිහට ඉන්න ඉඩ දෙන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ අකුසල් සිතිවිලි එන්නේ නැති වෙන්න කලියුක්ක් තියෙනවා. ඒක තමයි. ඒක තමයි දැන් මේ වෙන්නේ. මේ ආනාපාන සතිය. නෑ අවශ්‍ය නෑ. ආනාපානේ හරහා නෙමෙයි දැන් අකුසල් ටික දුරු කරන්න තියෙන්නේ. එහෙමයි. අකුසල් ටික මතු වෙන්න දීලා. සිතිවිලි නේ. කියන්න බෑනේ. කියන්න බෑ. කොයිවද කියන්න බෑ. يعني අකුසල් නෙමෙයි කුසල් වුණත් වෙන්න පුළුවන්. දැන් අපි අකුසලයක් මතක් වුණා කියලා දැන් ඔන්න හිත ද්වේෂයකට ගියා. ද්වේෂය එන්න දීලා දැක දැක ප්‍රහාණය කරන්නයි තියෙන්නේ. උදාහරණු කියන්නේ ඒකනේ. අර සබ්බාසෝ සූත්‍රයේදී කියන්නේ ජානතෝ හම්බික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි. නෝ අජානතෝ නෝ අපස්සතෝ. ලේසියෙන් එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මං හුඟක් අර ගොඩාක් මෛත්‍රී භාවනාව සෑහෙන දියුණු කරලා තියෙනවා. මුළු ලෝක සත්‍යයන් දැන් ඒක අතහරින්න හැබැයි. ඉස්සර ඉඳලා කරපු නිසා මට එහෙම ලේසියෙන් ද්වේෂයක් කියන එකක් එන්නේ නැහැ. කවුරුත් ගැහුවත් කම්බුලේ ඔය අහ බලන් ඉන්නවා කතිය තිබුණා මට. ඔව් අපි ආරාධනා කරමු. මාව මරන්න තව. ඉතින් මම ඒකේ ලොකු ඉවසීමක් මගේ ළඟ තියෙනවා. ඒක තමයි. දැන් ඒ වගේ ක්‍රම වලින් මේ කෙලස් යටපත් කරන්න යන්න එපා. කෙලස් ආපුවා කලින් ආව නිසා ඒක පුරුද්දක් තිබුණා මට. ඒ නිසා දැන් මේක කරගෙන යන්න පහසුයි. හොඳයි. දැන් තියෙන්නේ තනිකර ඒ කියන්නේ සතුරාට දැන මුහුණ දෙන ගතියකට යන්නේ විපස්සනාවේ. පුළුවන් තරම් ඒ කියන්නේ ඒකයි මම කිව්වේ හිතට දැන් බොහොම નિરાයාස මට්ටමකට ගන්න. කියන්නේ ආයාසයෙන් හිත මෛත්‍රී භාවනාව වඩලා අසුබ භාවනාව වඩලා කෙලෙස් මැඩපවත්වනව නෙමෙයි. දැන් තියෙන්නේ සතිය හරහා, සම්පජඤ්ඤය හරහා, ප්‍රඥාව හරහා දැන් කොහොමද මේ කෙලෙස් ඒ කියන්නේ හිතට බොහොම નિરાයාස මට්ටමක්, අනායාස මට්ටමක්, සමාධිවලක හිර කරනවා වෙනුවට හිත තියෙන්නේ බොහොම මතුපිට මට්ටමක්. ඊළඟට වීරයෙන් හිත වළක්වගෙන ඉන්න වෙනුවට තියෙන්නේ අතහැරලා දාපු මට්ටමක්.
එහෙම තියෙද්දී හිතන්න ඔන්න හිත තියෙනවා ඔහේ. කොහෙවත් යන්නේ නැහැ. හිත නිෂ්ක්ලේශී, කෙලෙස් මුකුත් නැහැ. හිත බොහොම උපේක්ෂා සහගතයි. අර මොනකුත් ඇත්තෙත් නැහැ. එහෙමනම් එහෙම්මම ඉන්න දෙන්න. මොකක්වත් කරන්න යන්න එපා. එහෙම්ම බලන්න මේ తත්වේ નિરાයාසයෙන් මට පවත්වන්න පුළුවන්. දැන් මේ හරි හිත නිකන් මතු පිට තියෙන්නේ. මතු පිට තියෙන්නේ නිකන් සමාධියක බස්සලා නෙමෙයි තියෙන්නේ. සමාධියක ගැඹුරේ රඳවලා නෙමෙයි මේ තියෙන්නේ. එනවා නින්දා හිත ටික බොහොම මතු පිට තියෙනවා. හැබැයි යා කොහෙවත් යන්නෙත් නැහැ. ඒ එහෙමනම් එහෙම්ම ඉන්න දෙන්න. බලන්න දැන් ඒ අවස්ථාවේදී නිකන් බලන්න මේ මට්ටමේදී මගේ අවධානය කොහෙ හරි පැහැර ගැනීමක් තියෙනවා. ඒ පැහැර ගැනීමක් කියන්නේ කායික වශයෙන් නිකන් හිරවිලි, තදවිලි මොන හරි නිසා මේ තියෙන ස්වභාවය. මේ තියෙන සැහැල්ලුවට පොඩ්ඩක් කරද වෙන ස්වභාවයක් තියෙනවද? නැත්තම් මේ සැහැල්ලුව බොහොම සුවයෙන් මට ගත කරන්න පුළුවන්ද කියලා ඒ වගේ පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. දැන් එහෙම පරීක්ෂා කරමින් තව මේක මේ සැහැල්ලු ගතිය වැඩි කරනවා. හිතේ ආතති ගතිය අඩු කරනවා. කිසිම ආතතියක් නැහැ දැන්. දැන් මෙහෙම ඉන්න දැන් හිත හැබැයි හිතේ තියෙන ආශ්‍රව ධර්මයන් නිසා මේ නැත්නම් අනුසය ධර්මයන් නිසා හැබැයි යම් අරමුණකට යන්න ඉඩ තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඒ යාම හරහාමයි දැන් ඉස්සරහට දියුණු කරන්න තියෙන්නේ. එහෙනම් යෑම හරියට නිකන් මේ මොකක් හරි තිබිච්ච දෙයක් මතුවීමක් කියලා හිතා ගන්න. ඒ කියන්නේ මේ යෑම තමයි ආශිර්වාදයක් වෙන්නේ. මොකද මේ සැඟවිච්ච ක්‍රේලෙසයක් මට දැන් ඔන්න අහු වුණා. නැත්තම් මම දැනන් හිටියේ නැහෙනේ. මෙහෙම දෙයක් මායි තියනවා කියලා. අන්න ඒ වගේ. ඔන්න දැන් මේ ඉඩ දුන්නා යාට කැමති දැනක යන්න. ඔන්න එයා යනවා. ඔන්න ගිහිල්ලා ද්වේෂයක් මතු කර ගන්නවා. එයා ඔන්න කාව හරි මතක් කරලා. හරි ඔන්න ද්වේෂින් දැනනවා. ඔන්න තේරුම් ගන්නවා මේ ඔන්න ද්වේෂයක් පහළලා තියෙන්නේ. පටිඝානුසය වැඩ කරනවා දැන් මේ වෙලාව. ඒක තේරුම් ගත්තා නම් එයාව ඉතින් ඒ කියන්නේ ඔක තේරුම් ගැනීමම ප්‍රමාණවත් ආපහු එන්න. එතකොට ඔන්න අපි තුමු රාගයක් මතු වෙනවා. ඔන්න රාගය තේරුම් ගත්තා. ඔන්න රාගානුසයක් ඇවිල්ලා තියෙනවා. තේරුම් ගත්තා නම් ආපහු වෙනවා. ඔන්න තව මොන හරි ඉතින් කවුරු හරි හරි සම්බන්ධ මේ මොකක්ද ඒකට කියන්නේ ගණන් ගන්න නැති ගතියකින් වගේ පොඩක්. ඒක තමයි. එහෙමත් පුළුවන් ඉතින්. එහෙමත් පුළුවන්. ඉතින් ඒ කියන්නේ කොයි මොන මොන ක්‍රමයෙන් හරි කමන්නේ නැහැ. ඒකේ වගේම සිතමනේ විනාශ වෙන්නේ නිසා මං ගණන් ගන්න. හිත අර වගේ පුළුවන් නම් නිෂ්කලංක භාවයෙන්, නිකෙලස් භාවයෙන්, සැහැල්ලු භාවයෙන් පවත්වන්න පුළුවන් නම් ඒකම තමයි භාවනාව වෙන්නේ. ඒක નિરાයාසයෙන් පැවැත්වීමයි වැදගත් වෙන්නේ. අපිට ගැඹුරු සමාධියක් අසේ හිර කළා හිතට කෙලස් එන්න නොදී නිකන් අර බංකරයක් ඇතුළට ගියා වගේ ඉන්නවා වෙනුවට දැන් එළියේ ඉන්නේ සම්පූර්ණයෙන්ම. දැන් සතුරු අඩුයි දැන්. එහෙම තත්ත්වයක් තියෙනවා. දැන් අපි යුද්ධෙට ගියාම සතුරු කෙලවරක් නැතුව ඉන්නවනම් බංකරෙටත් යන්න වෙනවනේ. නැත්තම් මේ ගුටි කන්න වෙනවනේ. දැන් සතුරු අඩු නම් බංකරේ ඕන්නේ නැහැ. එළියේ ඉන්නේ දැන්. දැන් සාමයක් තියෙන්නේ. දැන් එයාලා දැන් හැබැයි සතුරු සැඟවිලා ඉන්න පුළුවන්. ඒකයි සිද්ධිය. අනුසය තියෙනවා. ඒ සැඟවිච්ච සතුරුන්ට අපිට බංකරේ හිටියයි කියලා හම්බ වෙන්නේ නැහැ. අපි ඒ සැඟවිච්ච හතුරන් අඳුන ගන්න නම් අපිත් ඉතින් අනුසය එන්න පුළුවන් නේද? ඒක තමයි එන්න පුළුවන් අනිවාර්යයෙන්ම. කොච්චරද ආත්ම ගණන් වල තියෙනවා. ඒක තමයි. ඒකයි. ඒකයි අපි ෂේවුනා කියන්න බෑ. කියන්න බෑ. ඒකයි අපි මෙතෙන්දී ඉක්මන් වෙන නරකයි කිසිම මේ කියන්නේ අපි සම්බන්ධයෙන් මූණ දෙන ඒවට තමයි අපි ප්‍රාරේ එච්චරයි අන්න හරි. ඒ කියන්නේ අපි විවෘත වෙන්න ඕනේ. අපි ඒකයි අරගන්න. දැන් અભિયોગ මැඩ මේ මොකක්ද කියන්නේ මග හරිනා වෙනුවට එන දෙයට මොහොන දෙන මේ ආකල්පයක් අපේ හිත තුල තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මම මේ මොකක්ද ඒකට කියන්නේ මං වෙතට පැමිණෙන දුකක් මං වෙතට පැමිණෙන යම්කිසි වගකීමක් මං වෙතට පැමිණෙන යම්කිසි અભિયોગයක් පැහැර හරිනා වෙනුවට ඒක මග හරිනා වෙනුවට ඒ ආපු දෙය අර ලුක්සන්නස් කියන්නේ පැමිණි දුක් පැණි රසයි කියලා. දැන් මේ මුහුණ දෙනවා. මුහුණ දීම හරහා තමයි ඔන්න අපේ කෙලෙස් ටික තේරුම් ගන්න පුළුවන්. එතෙන්දී ඔන්න රාගයට යනවා නම් ඔන්න ද්වේෂයට යනවා නම් මාන්නයට යනවා නම් තණ්හාවට යනවා නම් ඒ ඔක්කොම ඉතින් අපි අපේම තියෙන ඒ තාම කෙලෙස් තමයි ඉතින් ඔක්කොම. අපි තුමු ටිකක් අපිට ටිකක් අපි නොරුස්නා කට්ටියක් එක ඉන්න සිද්ධ වුණා. ඉතින් එතෙන්දී නොරුස්නා ගති පහළ වෙනවා නම් ඒ කියන්නේ ඉතින් අපේ ඇතුළේ තියෙන දේවල්නේ. අපි තුමු අපේ තුල නොරුස්නා ගති පහළ වෙන්නේ නැත්නම් ඉතින් ඒ කියන්නේ අපි ටිකක් හරි දියුණු වෙලා අනිත් අය එක එක දියල් කියනවා අපි අකමැති දේවල් කරනවා අපිට ඕන විදිහට වැඩේ වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම වෙද්දිත් අපි ඉන්නෝ කැළඹෙන්නේ නැතුව. එහෙම වෙද්දිත් අපි ඉන්නෝ සංසුන්ව. හිත තියෙනවා නිකන් ඒ කියන්නේ තැම්පත් වෙලා. හිත තියෙනවා නිවිලා. එහෙමනම් ඒ කියන්නේ මේ එකෙන් අදහස් වෙන්නේ නැහැ. හැබැයි නිකන් අඥාන උපේක්ෂාවක්. කියන්නේ අපිට ඕන දෙයක් වෙද්දී උන්නත් එකයි මලත් එකයි කියලා අර එහෙම අඥාන උපේක්ෂාවක් නෙමෙයි. මෙතන මම මේ කතා කරන්නේ. හැබැයි අවශ්‍ය නම් මේ වෙලාවේදී හොඳට තේරෙනවා නම් මෙතන මේ අනිත් අය මට විරුද්ධව කතා කරන්නේ. හැබැයි මේ වෙලාවේ මට මේ ඉස්සරහට පැනලා මට මේක කියන්න ගියොත් වැඩේ තවත් අවුල් වෙනවා. ඒ වුණාට මට තියෙන ඉවසීමක් කරහා. එහෙම නැත්තම් මේ හිත දිහා බලාගෙන ඉන්න පුළුවන්
ඉඳීමයි මෙතෙන්දි ගන්න තියෙන තීරණේ කියලා ඒක සතියෙන් පෙන්ලා දුන්නා නම් අනේ තෙන්දි හිත දිහා බලන්න ගියාම Tamanට තේරෙනවා නම් මේ හිත කැළඹිලා නැහැ අනිත් අය දැන් විදාකාර විදිහට හැසිරෙනවා ඒත් හිත තියෙනවා තැම්පත් වෙලා හිත තියෙනවා නිකන් gedera ඇවිල්ලා වගේ එහෙනම් ඒ කියන්නේ වැඩිලා තියෙනවා ඔව් හොඳයි දැන් එතකොට මේ ඊයේ අපි අර කතා කළා වගේ මේ බුදුරජාන් වහන්සේ අවස්ථා දෙකක් එතන පෙන්ලා දීලා තියෙනවා එකක් තමයි ධම්මාදාස සූත්‍රය කියලා මේ ඒක ඉන්නේ සංයුත්තනිකායේ මේකදී මේ ආදාස කියලා කියන්නේ ඇත්තටම කණ්ණාඩියක් කියන අදහස. එතෙන්දී බුදුරජාන් වහන්සේ කියනවා අර සාමාන්‍යයෙන් සෝවාන් වෙච්ච තැනැත්තෙක් ආර්යයන් වහන්සේ නමක්ගේ තියෙනවා කියලා මේ බුදුරජාන් වහන්සේ සම්බන්ධයෙන් අවෙච්චක් ප්‍රසාදයක්. ඒ නොසෙල් වෙන ප්‍රසාදයක් තියෙනවා. ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ වගේමයි ධර්මයේ සම්බන්ධයෙන් නොසෙල් වෙන ශ්‍රද්ධාවක් තියෙනවා. සංඝයා සම්බන්ධයෙන් නොසෙල් වෙන ශ්‍රද්ධාවක් තියෙනවා. ඊට අමතරව තමන්ගේම සීලය සම්බන්ධයෙන් නොසෙල් වෙන ශ්‍රද්ධාවක් තියෙනවා. මෙන්න මේ අරියකන්ත සීලය කියලා ඉතින් සාමාන්‍යයෙන් ගිහි මට්ටමකදී නම් ඔන්න පංචශීල සම්බන්ධයෙන් පංචශීලය සම්බන්ධයෙන් නොසෙල් වෙන ශ්‍රද්ධාවක් තියෙනවා. තමන් ඒක ඕනෝට පාවට රකින්නව නෙමෙයි. එහෙම මේන් සිල්පත කඩ කඩා රකින්නව නෙමෙයි. මේක මේ සම්පූර්ණයෙන්ම එහෙම හේ ලප කැලල් නැතුව බොහොම පවිත්‍ර විදිහට තමන්ගේම කැමැත්තෙන් රකින්නවා. මේක අනුන් කියනවට නෙමෙයි තමන්ගේම කැමැත්තෙන් රකින්නවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ ගැන ආයේ කිසිම කියන්නේ මේ කලින් වගේ හැබැයි සමහර වෙලාවට අර කඳුළු වෙන වගේ එකක් නෙමෙයි. එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි මේ බුදුහාඳුර මෙතෙන්දි කියන්නේ ආයේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයේ සම්බන්ධයෙන්. එහෙම නැත්නම් සම්මා සම්බුද්ධත්වයේපත් සම්බන්ධයෙන්. උන්වහන්සේගේ පුරිසු ධම්මසාරී ගුණය සම්බන්ධයෙන්. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ ගැන අපි කියන්නේ නවආරහදී ගුණ සම්බන්ධයෙන් කිසිම සැකයක් නැහැ කියන ඒ විශ්වාසයට. ධර්මයේ තියෙන ඒ සාඛාතාදී ගුණ සම්බන්ධයෙන් කිසිම සැකයක් නැති මට්ටම. සංඝයාගේ තියෙන නැත්නම් ආර්ය සංඝ රත්නයේ තියෙන ඒ ගුණ සම්බන්ධයෙන් කිසිම සැකයක් නැති මට්ටම. ඒක තමා වශයෙන් තියෙනවා නේද මේ අචල ශ්‍රද්ධාවක් මට දැන් තියෙනවා නේද කියලා අන්න බලන්න කියලා කියනවා. ඒක තමයි ධම්මා ආදාස කියන අදහස තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියන මේ විදිහට පරීක්ෂා කරන්න පුළුවන් කියලා. මේ එක ක්‍රමයක්. ඊට පස්සේ තමයි මම ඊයේ අර මතක් කරපු මේ කොටස එන්නේ. ඒක එන්නේ මජ්ක්‍ධිම නිකායේ කෝසම්බි සූත්‍රයේ. ඒකෙදි කරුණු හතක් කියනවා මේක මහා පච්චවෙක්කන හතක් කියලා පෙන්ලා දීලා තියෙනවා. පළවෙනි එක තමයි අර ඊයේ මතක් කළා වගේ මේ තමන්ගේ හිතේ පරිඋත්ථාන කෙලෙස් තමන්ට නොදැනී හට ගන්නවාද කියන කාරණේ. කියන්නේ දැන් අපි කෙලෙස් වල අවස්ථා තුනක් කතා කරනවා. එකක් තමයි අනුසය මට්ටම. ඒක ඉතින් තමන්ට තේරෙන්නේ නැහැ. අනුසය මතු වෙන්න ඕනේ තේරෙන්න නම්. මතු වෙන මට්ටම තමයි හිතේ මතු පිටට ඇවිල්ලා හිතේ කැකෑරෙන මට්ටම. ඒක අපි කියනවා පරිඋත්ථාන මට්ටම කියලා. හැබැයි ඕකත් ඒ මට්ටමේදී හිත නවත්ත ගන්න බැරුව අපි ගිහිල්ලා මොකක් හරි සිල්පද කඩනවා නම් අපි දුම් කෙනෙක් කරන ද්වේෂයෙන් බයිනවා. ඔන්න අපේ හිතේ ද්වේෂය ඇවිස්සුණා. ද්වේෂය ඇවිස්සුනේ යටතිවිච්ච පටිඝානුසය නිසා අනුසය මට්ටම. ඇවිස්සුණාට පස්සේ දැන් තියෙන ද්වේෂයක් ඔන්න පරිඋත්ථාන මට්ටම. ඕක අපි එතන නතර වෙන්නේ නැතුව අපි ඔන්න යාට පරුෂ වචින්ින් බයිනවා, කෑ ගහනවා. ඔන්න ඒ මට්ටමට ගියා නම් ඔන්න කැඩෙනවා. ඒ ඇවිල්ලා ඔන්න ඒකට කියනවා මේ වීතික්කම මට්ටම කියලා. දැන් මේ කතා කරන්නේ මේ පරිඋත්ථාන මට්ටම. ඒ කියන්නේ හිතේ මතු පිටට ආවහම ඒක හොඳට තමන්ට තේරෙනවා. මේ ආර්ය පුජ්‍යලයට ඒක හොඳටම තේරෙනවලු ආයි. ඒ කියන්නේ එයා සම්පූර්ණයෙන්ම මේ කෙලෙස් වසඟ වීමට වඩා දැන් මේ වෙලාවේදී හිත ද්වේෂ සහගතයි. මේ වෙලාවේ හිත රාග සහගතයි. මේ වෙලාවේ හිතේ මාන්නේ තියෙනවා. මේ වෙලාවේ හිතේ මෙන්න මේ කෙලෙස් තියෙනවා කියලා ඒ කෙලෙස් වශයෙන් හඳුනා ගන්නවා. ඒ හැකියාව තියෙනවා කියනවා. ඊළඟට කියනවා මේ තමන් දැන් වඩන ධම හරහා තමන් මේ කරගෙන යන කටයුත්ත හරහා. ඒ කියන්නේ දැන් ධමයක් ප්‍රගුණ කරනවානේ. දැන් මේ ආර්යයන් වහන්සේ තව විශේෂයෙන් සෝවාන් පුද්ගලයා ගැන කතා කරන්නේ. ඉතින් එයාට තව වැඩ කොටසක් තියෙනවා ඉස්සරහට කරන්න. මෙයා දැනටමත් මේ භවනා කටයුත්තක් ප්‍රතිපatti මාර්ගයක් පුරනවා. මේ මෙයාට තේරෙනවලු මේ ආරයන් වහන්සේට තේරෙනවලු ටිකක් ආපහු හැරිලා බලද්දි අපි තුමු මාස කීපයක් දෙහා නැත්නම් මාස පහක් හයක් අවුරුද්දක් වෙන්න පුළුවන් ආපහු හැරිලා බලද්දි මේ තමන් අනුගමනය කරන ක්‍රියාපිළිවෙල හරහා මේ වඩන භවනාව හරහා මගේ හිතේ කෙලෙස් අඩුවීමක් තියෙනවා. හිතේ නිවීමක් තියෙනවා. සංසිඳීමක් තියෙනවා. කලින් තරම් හිත දැවෙන්නේ නැහැ. කලින් තරම් පොඩකින්. කලින් තරම් හිත නීවරණ වලට යට වෙන්නේ නැහැ. ඒ වෙනුවට තියෙන හිතේ සංසිඳීමක්. කියලා අන්න ආපස්සට හැරිලා බලද්දී තමන්ගේ දැනට කරගෙන යන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැනට යන භාවනාව සම්බන්ධයෙන් උන විශ්වාසයක් ඇති වෙන මේ හරහා මගේ හිතේ සමනේ වීමක්, නිවීමක්, සහනයක් වෙලා කියලා. භාවනාව වාසියෙන් කියන්නේ මේ දැන් මේ වංශය දුන්න මේ ධම්මදාස සූත්‍රයේ තියෙන ඒ ලෝතර බුදු පියාණන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව
පංචශීලයේ උන්වහන්සේගේ ගුණ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ කෙරෙහි ඇතිවන ඒ ශ්‍රද්ධාවත් එක්ක එතකොට තව භාවනාව කියන්නේ නෑ නෑ මේ ඇවිල්ලා කාරණා දෙකක් පැති දෙකක් මේ කියන්නේ මේ දෙවෙනි එක සම්බන්ධයෙන් කියන්නේ පළවෙනි ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන ධම්මාදාස සූත්‍රය කියලා. ඒකේ ආදාසයක් කරගන්නවා. තමන්වම මේ ක්‍රමයට බලන්න කියලා එක ක්‍රමයක් ඉදිරිපත් කරනවා. ඒකෙදි විස්තර කරන්නේ මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි තියෙන අචල ශ්‍රද්ධාවයි තමන්ගේම දැනට රකින්න සීලය සම්බන්ධයෙන් විතරයි එතන සඳහන් කරන්නේ. මේ වෙනත් සූත්‍රයක සඳහන් වෙනවා මෙන්න මේ ක්‍රම ටික. මෙතන තියෙන ප්‍රත්‍යවේක්ෂාවක් කරන්නේ. මෙතෙන්දි තමන්ගේම හැකියාවන් නැත්තම් මේ තමන්ගේ තියෙන දැන් හිතේ తত্ত্বය තමන් ආපස්සට හැරිලා බලනවා. ඒක තමයි දැන් මේ විස්තර කරන්නේ. එතන කරුණු හතක් පෙන්නනවා. ප්‍රත්‍යවේක්ෂා හතක් කියලා. ඒකේ තුන පෙන්නන්නේ මේ තුන්වෙනි කාරණේ පෙන්නන්නේ තමන් දැන් මේ මට්ටම මේ දැන් අපි තුමු දැන් මේ ආර්යයන් වහන්සේ අත්දකින්න මට්ටම වෙනත් ශාසනික ගන්න නැහැ කියලා එයාට තේරෙනවා කියනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ශාසනයේ හැර මේ තමන් මේ අත්දකින්න මට්ටම මේ සංසිඳීම මේ නිවීම වෙනත් ශාස්ත්‍රෝ කෙනෙක්ගේ ශාසනයක දැක ගන්න නැහැ නේද කියන විශ්වාසය එනවා කියනවා. එතකොට ඊළඟ කාරණේ වශයෙන් හතරවෙනි කාරණේ වශයෙන් පෙන්නනවා අර තමන්ගේ අතින් යම්සි වැරද්දක් සිද්ධ වුණා නම් නොදැනුවත්කම වෙනතාව වෙන්න පුළුවන් අත්තරද්දන්නේ සා වෙන්න පුළුවන් යම් හේතුවක් නැත්නම් තමන්ගේ තාමත්යෙන් සෝවන් මට්ටමේදීත් රාගේ පහළ වෙනවා ද්වේෂේ පහළ වෙනවා ඉතින් ඒ වෙලාවේදී කෙලසුන්ට හසු වෙලා වෙන්න පුළුවන් යම් අවස්ථාවක් ඔන්න තමන්ගේ අතින් ඇවැතක් සිද්ධ වෙනවා වැරද්දක් සිද්ධ වෙනවා ඒ මොකක්වත් සංගවන්නේ නැහැ ඉක්මනටම ඒක හෙලි කරනවා කියනවා ඉක්මනටම හෙලි කළා ඒකට මේ පිළියම් යදනවා කියනවා ඒ හතරවෙනි කාරණේ ඊළඟට පස්වෙනි කාරණා වශයෙන් පෙන්වනවා දැන් තමන් අපි තුමු ගිහි ජීවිතයක් ගත කරනවා නැත්නම් මහාන වෙච්ච ජීවිතයක් ගත කරනවා ඒ කරද්දී සමාහලාවට භවනා කරන්න වෙලාවක් නැහැ සමහර වෙන වෙන කටයුතු යෙදෙනවා ඉතින් ඒවත් නොපිරෙහෙලා කරනවලු එයා ඒ කටයුතු නොපිරෙහෙලා කරනවා ඒ වේ ඇත්තේ දෙනවා හැබැයි මුළු කාලෙම ඒ වෙනුවෙන් ගත කරන්නේ නැහැ ලද වෙලාවෙදී නැවතත් අදිශීල අදිප්‍රඥා නැත්නම් අදිචිත්ත අදිප්‍රඥා කියන මේ තමන් අර ගුණ මේ දියුණු කරගෙන ආපු කාරණාව දියුණු කරගෙන ආපු භාවනාවේ ආදාද අවස්ථාවේදී තවදුරටත් නිරත වෙනවා කියනවා. ඊළඟට ධර්මයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් 6 වෙනි කාරණාව කියන්නේ දැන් යම් තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන් පොතක පතක තියෙන දෙයක් වෙන්න පුළුවන් ධර්මයක් සවන් දෙනවා නැත්නම් කියවනවා. ඒ කරද්දී හිත හොඳට ඒ වෙතම නැඹුරු කරගෙන ඒ වෙතටම යොමු කරගෙන වෙන වෙන දේවල් හිත හිතා අහනව වෙනුවට ඒ වෙතටම හොඳට හිත යොමු කරමින් අර්ථ මෙනෙහි කරමින් ඕහිත සෝතෝ ධම්මං සුනාති කියලා එහෙම ධමයි කියන්නේ. අර ඒ විදිහට හොඳට හිත යොමු කරමින් ධර්මයට සවන් දෙනවා කියනවා. ඒකෙම දියුණුව තමයි මේ හත්වෙනි කාරණේ වශයෙන් පෙන්වන්නේ. එහෙම අහද්දී දැන් මේ එහෙම බණ ඇසීම හරහා අහන කාරණාවන් තමන්ට අර දැන් අත්දැකීමත් එක්ක සම්බන්ධ වීම නිසා ලොකු නැවුම් බවක්, ලොකු ප්‍රබෝධයක්, සතුටක් හිතේ ප්‍රමෝද ස්වභාවයක් හට ගන්නවා කියන එක. يعني කිලිපොලා ගියා වගේ හිත ප්‍රමෝද අහද්දී අන්න තමන්ට තමන් මේ ප්‍රත්‍යක්ෂයෙන් දැන් තමන් සතුව තීර නිසා අර දහමත් එක්ක බුදුරජාන් වහන්සේගේ බුද්ධ වචනයත් එක්ක මේ ප්‍රත්‍යක්ෂය දැන් ඒකාබද්ධ වීමක් වෙනවා. අන්න එතකොට හිතේ ලොකු ප්‍රමෝදයක් අනේ මේක මම දැන් ඇත්ත වශයෙන්ම මම මේක අත්දකින්නව නේද? බුදුරජාන් වහන්සේ මේක මේ විදිහටම කියලා තිනව නේද? කොයිතරම් මේක ඇත්තක්ද කියලා අන්න එහෙම හිතෙනකොට ලොකු ප්‍රමෝදයක් සතුටක් හිත කිලි ඇඟ කිලි පොලා යන ගතියක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසීමිත ශ්‍රද්ධාවක් අන්න ඒ වගේ දේවල් පහළ වෙනවා කියනවා. ඉතින් මේ කරුණ හත බුදුරජාණන් වහන්සේ කියන තම තමා වශයෙන් මෙනෙහි කළ බලන්න කියලා. එතකොට මේ හත තමන්ට හොඳට විශ්වාස නම් මේ කරුණ හත සම්බන්ධයෙන්ම හොඳට විශ්වාසයක් තියෙනවා නම් අන්න කියනවා මේ ඒ කියන්නේ නියතෝ සම්බෝධි පරායනෝ කියන්නේ ඉස්සරහට දිගට යන්න පුළුවන් තමන්ට අපායෙන් නිදහස් වෙලා තියෙන්නේ කියලා යම් පමණක විශ්වාසයක් ඇති කර ගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේක තමන්ට ගිහිලා ඉතින් බලන්න පුළුවන් මේ කෝසම්බි සූත්‍රයේ තියෙනවා. ඉතින් මේ කාරණා අපි දැන ගැනීම හරහා ඉතින් අපිට අර අනිත් කෙනෙක් අපි ගැන කරන නිකන් තක්සේරුවකට වඩා අපිම අපි ගැන තක්සේරුවක් කරගන්න එක වටිනවා. හැබැයි ඉතින් මේක මේ මාන්නේ මුල් කරගෙන නැත්තම් එහෙම කරගන්න එකක් නෙමෙයි. ඔව් ඒක තමයි. අපි කියන්නේ අදිෂ්ඨානේ තියාගන්න ඕනේ. තියාගෙන ඉතින් මේ ධහමේ යෙදෙන්නයි තියෙන්නේ. ධහමේ යෙදෙනවා නම් අපි අවංකව මේ දේ ධහම වඩනවා නම් මේක අදටත් සජීවි. මේක මේ යල් පැන ගිය, කල් ගිය ධමයක් නෙමෙයි. මේක වඩන්න, ඒ කියන්නේ අපි ඊළඟ භවයකට යන්න ඕනේ නැහැ. මේ වර්තමාන භවයේම බුදුරජාණන් වහන්සේ කියපු විදිහට කටයුතු කරනවා නම් ඉතින් ධම විවෘත වීම තියෙනවා ඉතින් නේද? හොඳයි. පින්බි මහකලීමේදීත් ඒ භාවනාව ක්‍රමය ප්‍රගුණ කරද්දිත් අර විදිහමයි. එකම දේ අපි අවධානය පවත්වන්නේ මේ නාසිකාග්‍රේණේ ආනාපාන සතියේ නම් ඒ වෙනුවට අපි අවධානය පවත්වනවා උදර ප්‍රදේශයේ.
උදර ප්‍රදේශයේ ගොවා මේ පපුවම නෙමෙයි පපුවෙන් ටිකක් පහළ ප්‍රදේශයේ අවධානය පවත්වනවා. ඒ පවත්ද්දී අපිට තේරෙනවා ඔන්න හුස්ම ගැනීම හරහාම මේ උදරය ඉස්සරහට නිරාගෙන එනවා. ඉස්සරහට පොඩ්ඩක් එනවනේ. නිරීමක් සිද්ධ වෙනවා. චලනයක් සිද්ධ වෙනවා. ඒ චලනයේ හිත පවත්වන්න. ඒක තමන්ට තේරෙනවා. මේ උදරය ඉස්සරහට චලනය වෙනවා තමන්ට තේරෙනවා. ඒ දැනීමේ හිත පවත්වන්න. නැත්නම් ඕක අමාරු නම් තමන්ට දැන් මේ වෙලාවේ තේරෙනවා නම් උදරය පිම්බෙනවා කියලා හිතින් මෙනෙහි කරන්න ඔන්න පිම්බෙනවා කියලා. ඒත් එකම ඔන්න ඒක අවසන් වුණාට පස්සේ ඔන්න හැකිලෙනවා. හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. ආයි පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා. ආයි හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. ඔය විදිහට අපිට ආරම්භක මට්ටමේදී පිම්බෙනවා හැකිලෙනවා කියලා මෙනෙහි කරමින් වැඩේ පටන් ගන්න පුළුවන්. හරි සරලයි. ඒක අරිට වඩා පහසුවෙන් හසු වෙනවා. ඇත්තට මොකද එතෙන්දී තියෙන මට්ටම ගොරොසුයි. එහෙනම් වැඩේ කරන්න පුළුවන්. හොඳයි පින්වත්නි, එහෙනම් අද අපි පැය එකමාරක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. ඒ වගේම මේ පින්තුන් ධර්ම දේශනාවකටත් සවන් දුන්න උතුම් වූ සීලයක පිළිපදලා ඉඳලා සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දිනු කරගත්තා. මේ යන් දෙමින් අපි අද දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලු කුසල් අපේ නමින් මිය පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන්වත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සියලු දෙවියොත් මේ පින් අනුමෝදන්වත්වා. යම් තාක් අසන සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් මේ සීල සත්වයොත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අප සීල දිනාටමත් මේ වඩන්නා වූ දහම අඛණ්ඩව දියුණු කරගෙන යාමටත් උතුම් නිවන් සුවබෝධය පිණිසත් මේ කුසල ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.